සාසා ශ්‍රද්ධාවන්ත පිනතුනී අපිට කලාතුර තමයි මනු සුප්පත්තියක් ලැබෙන්නේ. ඒකෝ බහල තියෙනවා කණකැස් බෑවා බිය සිදුරේ අහසු බලනොවාගේ කියලා. ඒවගේම කලාතුරුකින් තමයි බුදු කෙනෙක් අතිසින් කලාතුරකින් බුදුරජාණන් වහන්සේෙන මක් ලෝකයේ පහළවෙන්නේ. කලාතුරකින් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ට ලැබේන්නේ. තින් ඔබට දුරලබ මනුස්සුප පත්තිකුත්ලබෙලා ඒවාගේම බුද්ධ සහසනයකුටහබවෙලා ධර්මශ්‍රවනය කරන්ටත් ලැබෙන එක ග තරන්නම් මේ පිංවතුන්ගේ ජීවිත වාසනවත්ද. ති එයි නිසා ඉතාම සතුටින් ධර්මයශ්‍රවනය කරන්න ෝන. පින්හතුන සාමාන්‍යයෙන් මේ ධර්මශ්‍රවනයහෙන් රැස්න පින්න සුළුපටු දෙයක් නැවෙයි. දැන් අපි හිතන්නක මෙහෙම දැන් කියනවා මිනිස්සු කියනවා බල බනැහුවට වැඩක් නෑඋඹලග බණයහිල් අහන වෙලාවට විතරයි නැගට ලගී අටවාසේ මොකක් වත්්නෑකේල ඔය පෝට සිල්ගන්න බණහන අම්මල ගෙවල්ලෝලදී ආරවුල් හදාගන්නකොට දරුව කොඩා බනිින් එොහුම මහලුකුට සිල්ගන්නනවා මහලුකුට බණහනවා කෝවිතින් බලග වෙනසක් නෑ නෙව කියලා එනිසාර මොක හරි බණහන මනුස්සේගෙන් සිල්ගන්න මනුස්සේගෙන් පංකරන මනුසයේගෙන් මොකක් හරි අඩුපාඩුවක් වු නොත් එෙහෙම ඒක පාරමර බණහනයකට දෝස් මොරේ දෙනවා. ඹලන් මහලොකෝට බනහනවා මහලකෝට සිල්ගන්නවා කෝම්ඹබලග වෙනෙස කියලා ඇත්තටම පංගතුනේ දෙමින් බණාහන මිනිස්සු නැගිටල ගියාට පස්සේ ගෙදරට ගියාට පස්සේ ගොඩාකතියට මලාවට පරණ විදිහටම ඉන්නේ. අ බනහන විදිහට මිනිසු හැදන්නේ නැෑ. ඔයල්ලට හිතෙන්නේ මොකක්ද ඔය විදිහට බනාහනකෙන් තේරුමක් තියෙනවද නැන්ද. ඔයාලට මොකක්ද හිත තේරුමක් තියෙනවා. රුමක් නැතුව නෑ. අපේ ලූතුරාධතාගත සම් සම්බුදුරජාණන් වහන්සේට විශේෂ ඥානයත් වයෙනවා ඒ ඥානට කෙනවා පුරුෂපුද්ගල පරෝපරිියත්ත ඥානය කියලා. මකදදේ ඥානයටිකෙන් නම පුරුෂපුද්ගල පරෝපරියත්ත ඥානය. ඒ පුරුෂ පුද්ගල පරෝපරිත්ත ඥානයෙන් තියෙන්නේ එකම ක්‍රියාව කරන කෙනා මරණින් මත්තේ එකම උපතටයන් නැති හැටි දකින ඥානයක්ක. ඒක මෙන මේ වගේ. ඔන්න දුස්සීල දෙන්නෙක් කියනවා. කිසිම සීලියක් රකිනෑ. සත්තු මරනවා හොරකංකරනවා වැරදිකාම සෙවිනය කරනවා. බොරු කියනවා සුරාපානය කරනවා. ඔන්නඇ දෙන්න එක්ෙන දෙන්නම පන්සිිල් පද පහ කඩනවා. එක්කෙනෙක් බනහනව එක්කෙනෙක් බනහන්නෑ. අ බනහාන එක්කෙන බනහාන වෙලාවට ප්‍රීති ප්‍රමෝදයට පත්වෙනවා. හඩි සතුටයි බණහනකට අර ප්‍රීති ඔලුවේ බර නිදහස්සයෙනවා ඉදදට හරි සැනසිල්ල ඇබයි නුසයායි ැගිට ල ගෙදර ගියාට පසේ යත් පරණ විදියට ඉන්නවා. ඒමිනි මනුසයාගේ චරිතය වෙනස්වේ නෑ පන්ශිල් පදපා රකි ඉන්නෑ. හැබයි බනනවා හර්වී ආසයි බනහඩ. අ බනහාති මනුස්්‍යයා පිරීති ප්‍රමෝදීට පත්වේ නවා. ඒ මනුස්්‍යය දන්නවා සුරාපානය කර නොද නෑගේලා පවු් වැඩ කිය ලද දන්නවා නමු බො බොරු කියන්න හොඳ නෑ මේකින් පවසිද්ධිනා කියෙන මනුසය දන්නවා ඇයි බණහනුවනේ ඒත් බොරු කියනවා ඉති මී මනුස්සයාට හොඳ දහන් දැනුමකුත් හැදෙනව දහන් කරුණු ද දන්නවා නමුත් මනුසයදදු සීලායි තවන් මනුසෙකකි දදු සීල ඒ මනුසයා කල්පනා කරනවා අද බනක් තියෙනවා අපි බොන මිනිස්සුනේ. උඹල පලයල්ල ඉතින්. කියලට තමම් බොන එක නිසා යා බාණහන්ද යන්නේ. මාලුවල්ලනවා එය බණහන්ද යන්නේ අප ඉතිං කොහමටත් පව්වඩ කරනයිද. දෙකෙනෙකින්න පන්සිල් කරනව එයා බනානුව මෙයා බණහන්නේ. බුදුරජාණන් වහන්සි දෙක්කා. මේ දෙන්නා මරණය මත්තේ. බනාහපු නැතිකෙනා හීන උපත්වයකට යනවා බනාහපු කෙනනාරයයටත් වැඩි උසස් උපත්වයකට යවා. එතකට බුදුරජාන්හන්සේ වදාලා පුද්ගලයෝ ප්‍රමාණය කරන කෙනා හිතනවා යකෝ මේ දෙන්නව පන්සිල් පද පහ කැඩුවන මෙ අන්දු සීලයි මෙ අත්්දූ සීලයි ඔය දෙන්න මරණෙම් මත්තේ ඇයි උපත් දෙකකටගියේ. එකක්කිනින් පහත්තුඋත්පතක්යඩත් එකන කුසස් සූපතකට යන්නත් හේතුවක් මොකක්ද. බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ජලෝ ප්‍රමාණය කරන කියෙන ඕකට තර්ක විතර්ක හදාගන්නවා. නමුත් ලොවතුරා තතාගත සම්මාත් සම්බුදුරජාණන් වහන්සේ. පුරුෂපුග්ගල පරෝපරිඇත්ත ඥානයෙන් දකිනවා. දුශශීල දෙන්නගෙන් එක්කනෙක් බනැහුවා බනාහන වෙලාවට ප්‍රීති ප්‍රමෝදියට පත් වුණා තාවකාලිකව තාවකාලිකව දහමින් සැනසෙනයකට පාලියෙන් කියන වච්චනයක් සාමයික විමුක්තිය කියලා. සාමයික විමුක්තිය නිදහසක් ඇනව තාවකාලිකව ඔයාලට බනහත්ද තාව කාලික හිතර සැනසිල්ක් ඇලා ැද. බරණ දහක්සවෙලා සැනසිල ඔයා අදද මෙතෙන්ට සියල්ලු දෙනා මේ පැමිණිල්ල තියෙන්නේ කවදහරි බනක් කහල ඇතිවිච්ච සාමයක විමුක්තිය නිසා. බනක්කාල හිතට සැනසිල්ලක් ඇතිවෙලා. අදද මේ බනතියෙන්වා කියලාහරංචිට හොයාගෙනෙනවා. තින් බුදුරජාණන් වහන්සේ වදාලා අර දෙදනාගෙන් දුස්සීල දෙදිනාගෙන් එක්කිෙනෙක් උසස් තැනකට උත්සල දැම්මේ. අර තාවකාලෙකෝ බනහාපු දම් සැඩ පහරෙන් එයාව උත්සලති බාදනම්. ඒ කරන්නේ අර බණටිකක් අහපුවෙලාවේ ආපු සැනසිල්ලි යානු භාවේ. තාවකාලික සැනසිල්ලේ. ඒ නිසා බණ අහන වේජයට මිනිසුන්ට සිල්ලුවත්වෙන් අමාහාරුයි. නමු තමන්ගේ ජීවිතේ අඩුපාඩු තිබ්බා කියලා පෙන්වතුන්නේ ධර්මයහන්නතු ඉන්ඩපා. ඒ ධර්ම යනකොට හිත සැනසෙනවාද අඩුපාඩු තියෙනයාතර එයා මරණෙ මත්තේ අර අඩුපාඩු තිබ්බාණත් අයට වඩා යාගේ උපත්තය උසස්. බුදුරජාණන් වහන්සේ වදල්ලා සිල්ුවත් දෙන්නෙක් කරන්නවා. ඔන්න එක්කනෙක් පන්සිිල් රකිනවා පෝයිට සිිල්ගන්නවා තවත් එක්කනෙ පන්සිල්රකිනවා පෝයිට සිල්ගන්නවා එක්ක බණහනෝ එක්කනෙ බනහන්නෑ. ඒද දිනත් මැරුණට පස එක දැනක උපදින්නේ. අප හිතර මේ දෙන්නම සිිල්වත් එකටයි සිිල්ගත්තේ එක තැනක ඉපදි ලැසි දැන්කේ ඉප දෙන්න ඇැහෙවු. මොකද බනාහපු කෙනා බනාහපු නැති කෙනාට වැඩිය ඉහල්ට ඉච්සෙනවවා. විශේෂ වෙනවයාගේ උපත්තිය හේතුව දහමෙන් එයා උත්සල්ල දැම්ම උඩට අ බණපොඩ්ඩක් අහපු පිම්බල්ලට ඊර්වසෙක් තව දෙන්න එක නම් තවුර රාගතියෙනවා පුද්දුම විදියට හිතේ රාගයතියනවා ආසාාවතියනවා ඒවගේ දෙන්න කොත් එනම් හිතේ ආසාවල් වැදී කාමාසා වැදී එති එක්ක බණහනෝ එකනෙ බනහනෑ යායටට තාවකාලිකෝ විමමුක්තියක් කියෙනවා අබනාහනක්ෙනට එයාට හිතෙනවා මගේ හිතේ මේ ජනාා සිතිවිදි තියාගෙනන්නේක හොඳද නෑ මංකින් ගැලවෙන් ඕන ම එකෙන් නිදහල්වෙෙන්න්න ඕන මං කවදදක පිහිටත් පිලිසරනක් ගන්න කියලා එයා තේරෙනවා යාට තේරෙනවා අසූභාවනාව වැඩුවනං හරි මං අනිත්‍ය වැඩුවනං හරි මේ කයි තියන අසාර බව තේරුම්ගත්තනං හරි කියල එයාගේ හිතට දැනෙනවා. දට මගම හිතී ති සාවල් නැතිවෙල වා කියල් නොවත් මනුසයට කරගන්න බෑ. වයන් තරාගිම් පෙලිෙන අනීතර තවයිකිිනි ගින රාගිම් පෙලිෙන ඔයා බනක්ධහමක් අහ නෑ. බුදුරජාන් වහංස වදාලා ඔය දෙන්නා මැරිලා උපදින උපත්ති වලින් අ ධර්මයයාහපු කෙනා ඉහල උපදිනවා. හේතු අරයාට වැඩිය මෙයාව දහම් සැඩපාරෙන් මුස්වල උඩට දානවා. බලන්නක බනාහනයකි වටිනාකම තරහා ගන්න දෙන්න එක්කින්වා දෙන්නටම උස්ස ලගින් මෙස්සේ ඇන්න බෑ තරහගන්නවා එක්කනෙ බනාන එක්කනෙක් බනහ න්නෑ අ බනානෙක් කියෙනට හිතෙනවා තරහගන්න එක හොඳ නෑ ම මෛත්‍රී වැඩුවන හරි අනිතක දවේශී තමාට අයහපත පිණිසු පවතිෙනවා කියල්ල දෙ මෙයාට අර දවේශී තියෙන ආදීනවතිය තේරෙනවා නමු බනඇහු අට මෛත්‍රයට ආස කලාට එයාට තරහාගන්න එකෙන් නිදහ වෙන්් බෑ නිතර තරායනවා. එතකට බනහාපු නැති කෙන තරහගන්න බනහාපු කෙනා තරහගන්න ඔයි දෙ අගින් මරණෙ මත්ති බණහාපු කෙනා ඉහලක උපදිනවා. ඒට හේතුවර බණහාපු වෙලාවේ යාට ලැබිච්ච සැනසිල්ලි විපංක. මේ යට හිත විසිරච්ඡාය මේ විදියට ලෝතුරා තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුරුෂ පුද්ජල පරූපරිඇත ඥානයෙන් දකිනවා මේ මොහෝතක් ධර්මය ඇහුවත් ඒක තියෙන ආනිසංස ගැන. එනිසා ඔයාල ඉතාමත් සතුටෙන් ඔය දරුවෝ මොනවා කිව්ව අනි වාරයෙන් ෙවල් වල කියන මොකද මට ොට ඇහිල්ල තිේ නොවා. මොකද මමන් ගමක හිතපු ගෙනෙන් ඒගේ ම තරුණ වයසේ මහන වුනේ තුට මිනිස්සු කියන දේවල් ගංවල දේවල් මගේ කණට ඇහුුණ ඇස්සුල්ට පෙනුණා. මිනිස්සු බනාකහන්න සිිල්ගණ්ඩ මනුෂ්‍යයාගේ පොඩී වැරද්දක් වෙන කල් බලාගෙන ඉන්නේ කෝ ඉතිං උබල බණහනායිනේ බල සිල්ගන්නයනේ කෝඋම්ඹලග වෙනසයි. කියල හැම වෙලාවෙම චෝදනා කරනවා. හින් පාස් කරනු අනේ කියන මිනි සූහම කියා ගත්තාවේ. සියල්ල දන්නා වූ සියල්ල දක්නාවූ ලූතුරා තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මොහොතක් බනාහල්ලා සැනසන එකත් වරණනා කරනවා එකට කැනෙ සාමයක විමුක්තිය කියලා සූත්‍ර දේශනාවල තියෙනවා අගුත්තරණිකායේ මිඟ සාාලා කියෙල සූතතරයක් ඒ සූත්‍ර දේශනාව තමයි බුදුරජාණාංශය සාමයක විමුක්තිය ගැෙන විස්තර කරන්න. සින් ඔන්න බණයසීමේ වටිනාකම මුලින් කියල දන්නා කොයි දරන් දුර බැහරැකිඉඳරලා බනහන්ඩාවත් දුස්කරවාවත් මම්මාවන් ගෙවාගෙන කඳු හෙල් නැගගෙන පල්ලම් බැසගෙන සමහරය දවල් කාලත් නැතුව ඇති. මේ නිසා ඒවගේම මේ පිරිසාතර තෙරපිලා මේ කැලයක් අස් සිතියෙන අසපුවා කැලේවැද හඳ මඩලක් වගේ එක තැනක විතරක් මේ සාාලාවක්හදදලා. ඉතින් මේ විලාවී මොන්න අපහසුතාවකට ඔබට ලක්වෙන්න ඕනත් සතුටු වෙන්න අනේ අපිට බණපදයක් ඇහෙනවා කෙල්. පිින්තුනේ අපි සමහර දහංකරුණු දරාගෙනගේ දෝසතියෙනවා එකගැන සමහර දහන්කරුණු හරියටම අපි දරාගෙන නෑ හොරිට මේ බණපද අපේ හිතට ගිහිල්ල නෑ අදද මේ ධර්ම දේශනාව අවසං වෙන කල් මනා වැැහුවොත්තේම ඔයාලගේ හිතේ ගොඩා බර අඩුහෙනවා සැනසිල්ලක් එෙනවා හොඩි කාන්ට පවා මේ කියනදී තේරෙනවා. එනිසා හොඳට කංයොමු කරගෙන අහන්ඩ ධර්ම දේශනාව අවසානයේ මං අහන්නම් පංහතුන මංකීවපික ඇත්තත්්ද බොරුවදද ඔළුවේ හිතිෙන බර නිදහත් වෙනවා කියල මම මොලින්ම කිව්වා දැන්බලට නිදහස් වෙලාද ඔළු වෙතින බර කියලා. පිංහදුනේ මංකිවී අපි දරාගන්නද අහන ධර්මය අපි හරියට අපි දරාගන්න කියලා දෙම්මට කියන්න සත්තු මරණ කෙනා අපායි යනවා මයි කියල බුදුරජාන් වහන්සේ දේශනා කලාාද කලාද පෙන්ගතුනේ සන්තු මරණ කෙනා අපායි යන මයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ. සත්තු මරණගෙන අපායි යනවා මයි කියලා. ප්‍රාණගාතය කරන කෙන, අපා යනවා මයි නං අංගුලි මාලට නිවන් දකින්න පුළුවන්ද බෑ. හොරකං කරන කෙන, අපායි යනවා මයි. කියල බුදුරජන්වන්සි දීශනා කල නෑ. හොරකං කරන කෙන අපාය නං යන්නින්. අපායනං ඒ කාන්තෙන් උරුම කරගෙන ඉන්නේ මේ බුද්ධ සාාසනය හොරු මහනවෙලා රහත් වෙලා නැද්ද. හොරකංකරපුොයි රහත් වෙලා තියෙනවා මහනවෙලා. එතකු දෙෙහිනං හොරකංකරපුයට රහත් වෙන්න බෑ හොරකං කිරීමෙන් අපායි යනවා මයිනං. වැරදි කාමශ්‍රවේවනය කරනගෙන අප යනවා මයි කෙල්ලු බුදුරජාණන් වන්සේ දේශනා කරල නෑ. වැරදි කාම සේවිනය කියන්නේ කසාදු බඳඉන්න කලේ. කෙල්ලික් තමන් කෙල්ලු කොල්ලු චරිත නසාගන්නවා. වනචර වැඩ කරනවා. කසාදු බැන්දට පසේ තමන්ගේ ස්වාමියායයට වෙන මිනිහලත්තික ඉන්නවා. තමන්ගේ බිරිඳහර වෙන බවලත් තුත්තිකඉන්නවා. වැරදි කාමසේවනය. ඒ වැරදි කාමශේවනය කරන කෙනා අපා යනවා මයි කියලබු දුරජන්සේ දේශනා කරල නෑ එහෙම නං වැරදි කාමසේවනය කරපු කෙනෙකොට නිවන්දකින්න වෙන්නේ දැ. එ යාට ඒ කාන්තීරණම වෙන්න ඕන අපා යනය එක. පිහතුනේ අම්ඹපාලි කියන ගනිකාව හස්සේ බුදුසසුනේ පැවිදිවෙලා මඟ පල් ලැබවා ඇය බුද්ධ ශාසනය පැවිදිවෙනකුට ගොඩක් වයසයි. අවුරුදු පනාවත් පැනබ අම්බපාලීට. එතකට අවුරුදු තිතියහා හතලියහක් විදර අම්බ පාලි සම්පෝර්ණයම වෙසන් ගඩක්විදිීට හිටිය එ ඇත් නිවන් දැක්කනේ. ඊඟට යන පිට සිටතුමාගේ මල්ලි කෙනෙක් හිටය මට මතකෙටිට කාල සිටතුමාද මන්දා ඒ මල්ලිගෙන කිතිය හරීයට වැරදිකාම ශෙවිනේද. සිටුවරෙක් තමන්ගේ නෝනලයින්නවා නෝනලයින්ද දෙදදි තව හරයට වෙන බවලත්තුත් එක්ක පලගලාව. අතේ මාට්ටු ඊට පස්ස මිනිස්සුුව ඇද්ද දෙන ගිල්ලත් සිටතුමාට පෙන්න්නනවා සිටතුමාත් තරවට කරන අනේ මුන ැලිගන්න ඇතුන් ඉට පන් කියෙලාවාද කරනවා අහන් එම නෑයි පහුදක් කොේ හරි ගෙදර කරින් ගනවා. ඊර්වාස මිනිසු කලි රජ්ජුරු වන්න ාරදුන්න. ඉතින් රජරුව කොසල් මහ රජුරු ල්පනා කලා නේ පිටු සිටිතුමාගේ මල්ලිනේ කියලා හරිහරිමං එක විසඳන්නන් කියලා මිනිස්සු වල මෙයාට අවවාද කරලා යවනවා. මේ මහුසේ ආය බහෝ දක් ො ඉහරි බවලතක පලහිලවක් තුන් අදාවක් රජ්ජුරුවන්ඩා තහවුුණ අනේ බිඩු සිටිතුමා කල්පනා කළ මේක හරියන්නේ කෙලවරින් මල්ලි මාර්තක යන්න කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගන්නගෙන ගියා එදා ලොවතුරා තතාගතාරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කනුට ධර්මය හගෙනීද මේ මෙයා සූතා පන්න පලයට පත්වුණු. එදා ඉදල්ලා දිවි තිබින්න තුරු නිවන්ද කියන තුරු ආය වැරදිකාම සෙවිනය කරලේ නෑ. තුො යාට එ නිවන්දකින්න පුළුවන් ුණේ වැරදිකාම සෙවිනය කරන කෙනා අපායි අනවා මයිනං. එදාට යාට මඟ පල්ල බන්න පුුවන්ද බෑ. පස්සෙ කාලෙක යා නේ පිට චිරිතමගේ මල්ලිට අයියා බුද්ධ ශාසනය ප්‍රධහන දාය කිය වෙලා සිටිද්දී ඊලටු මෙච්චර තරවටු කරද්ද සෑහෙන් අවස්ථා අතට මාටු වෙලා තියද්දිමුත් වැරදි කාමසවෙෙනේ නවත්තගන්නඩ බැරි හේතුව පස්ෙ කාලි වදාලා ඒ හේතුව තමයි එයා සංසාරය පිංකල්ල තියෙනව ස්ත්‍රීම් පතලා මං කැමැති ගෑනු කෙනා මල්ලඟට එන්න ඕන කියලා ප්‍රාර්ථනා කරගන පින් කරලා. ඒ පිම්බලට මෙයා කොයේ හරරි ගිල්ල කාටහරි බැල්මක් කෙල් පුගමක් උන් කැරකිලේෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති කාලයේ. පින්පව් කුසල් අකුසල් තේරෙන් නැති කාලේ මිනි සෝවිවිදියට ප්‍රාර්ථනා කරනවා. බගන්නකො පේවතුනේ මං අනුරාධපුර ජයසිරි ම හා බෝදධන් වහන්සේ වඳන්නගය. තුන මන්දෙන් මල් නිෙල්වානෙල් මිට කරගන මං බුදුගුණන් සසිහිකරගෙන බෝධීන් වහන්සේ ග්‍යානු භාවිසිහි කරගෙන. මම මල් තිකක් මෙහම මල්ලාසනය තියෙනකුරු මට ඇහෙනවා මට එහා පැත්තේ මල් පූජා කරනගෙනා කියනවා කටින් විවායේ සාර්ථක වේවා. විවාහයේ සාර්ථකවේවා. විවාහයේ සාර්ථකේවා කියලා මල් තිනද මන මල් තියෙනවා පේනවා අර හඬ ඇෙනවා. ඕක මයික විටවස තව ලඟඉන්න අහිටකවා බලත් එහෙම කියා පල්ලා. කියෙ යා අනිත්ත ඇටකව තව දෙන්න කියනවා. දැන් තුන් දෙනෙ විවාහයේ සාර්ථකය විවවාහය සාර්ථකය. මම් බැලුව මේ ජෝඩුව නං. මොන් සංසාරේ පුද්දුම්ම පටලැවිල්ලක් දැන්කරගන්න හ දන්නේ. මොකදල් අසංකී හතරකුත් කල්ප ලැක්සයක් පෙරුම්පිරු බුදුරජාණන් වන්සේ තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ටකරගත්තේ බෝසෙවනි. නිසා බෝසෙවන කරන ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. කෞුද බොලේ හිරපැත්වේ කියලා. ගැන බැඳපුයි දන්වාන තියන කරුමේ. ම හොල්දනවා. එදකොට මං බැලුවා බාලන්නකොට කොල්ලො තුන්දනයි. ඔයාල හිතන්නේ වයස කීයක් එතර ඇතිද. නෑ අවුරුදු දහයක කොලහක පොඩි කොල්ලො තුන්න. ඇත්තටම ඇත්තටම් මෙච්චර පැටවු තුන් දෙන්නේ විවාහයේ සාර්ථක වේවා විවාහය සාර්ථකවා හිනාවේ නොනවෙයි ඔය අම්ම ලහු මීටියට උඹලගෙ දරුවෝ පංවතුනේ ඔන්න ඔුන්ගේ ඔලු වල තියනේවා. ඉර්බස්සිදැන් ප්‍රාර්ථනාවක් කළුන් ඒ ප්‍රාර්ථන විකන මල් පුද පුදානම් පැතුවේ මල් පූජාවේ පින යම්තාකාලයක්ද ඒතා කර ප්‍රාර්ථනා කරපු දත් එෙනවා. එතකොට ජයසිර මහා බොහුධන් වහන්සේට මල් පූජා කිරීමේ පින්බලයේ ඉවර වෙන දවසක්කයන්ඩ රාහතන් වහන්සේ නමකටවත් බැ. එච්චර දීර්ග සංසාරයකට විපාක දෙනවා බෝධින්වහන්සට මල් පිදීම. මං මෙහෙම බලනකොටම එක කොල්ලෙ දක් හාන්දුරනම බැලුවා කියලා ඒ කොල්ලා අනිතේඋන් දෙනට ඇනගෙන ඇදගෙන ගියා ඒක උන්ගේ කරුමේ ඇයිඒ උන් විනාඩියක් හිටියනම් මං කියල්ල දෙනවා මං බෝධිවන්දනාව පැත්තක තියලා පුතේ මේ වරල්ලා කියෙල මමආදරින් කියල දෙන උඹල මෙහෙම පතන් එපා මේම මේ විදිේ එෙනවා කියලලා මං උපමා විස්තර සහිතෝ කිව්වර පස්සේ යාලක සාමානය කරන්නේ එක භයානක්කම කියල දුන්නනම් කරන්නේ පැහදිලිනේද බයානකකම එකඇද අපි කියන්නකෝ එතකුට වෙන්න මොකක් දන්නවා අද අධ්‍යාපනෙත් කඩාකපපාස ඊළඟට බුද්ධ ශාසනයකුත් නෑ සිල්ලුවත් කමකුත් නෑ ඇැබයි හොදට කසාදයක් කරගෙන ඉන්නවා. අනිත්‍යක තමයි බුදුකෙනෙක් මොනගැහිච්ච ජීවිතයකත්. රහතුන් වහන්සේලා මොනගැහිත ජීවිතයකත් දරුමට නෙවේ හිතයන්නේ. කසාදට. ඇයි සංසාරය පතල තියන්නේවා. ඉඩවස උන්ගේ මල් පූජා කල්ල පැතුවේ පොඩිවයසේද තරුණවයසේද මධ්‍ය වයසිද දවසාන වයසද පොඩිස. ොඩි වයසේ පිං කරල පතනදේවල් විපාග දෙනෙ කොයි කාලෙද පොඩි කාලේම විපාකදනවා. තොට චූටි කාලේම කොල්ලො කෙල්ලු ගැන හිතට අදහස් එන්න ගන්නවා රාගිය විස්සන්න ගන්නවා. අද බලන්න ඕලෙවල් කරන්න කලින් ඒලෙවල් කරන්න කලින් කැම්පස අන්ඩ කලෙන් රස්සාාවක් ගණන්ඩ කලින් ගේයක් හදාගණ්ඩ කලින් අම්ම තාතැයි කුලි වැඩේ නිදහස් කරගණ්ඩ කලින් අයිගේවල ඉවර කරන්න කලින් ඔක්කෝටම කලින් කොල්ලු කෙල්ල තෝරගන්නම ගත්ද. ජෝඩුෙන්න්න කොල්ලෙක් කෙල්ල. ඔක්කෝටම කලින් ප්‍රේම සම්බන්ධින හදාගන්න. ඇයිඒ මුමුත් සංසාරය ඒවාගේ දේවල් පැතුවත් දෝ කියලා හිතේෙනවා. අන්න එනිසා තමයි සාමයක විමුක්තිය තිබබන. ඔයි කොල්ලු හිතෙන් ඇවිස්සුනත් ඔයි පොඩි පැටව උන්ගේ හිත්තුවලට ඔයගේ නරක අදහ සාවත්? ඔය කොල්ලෝ ඒ ඩබ්බර කමියමහි ඉඳලා බනාහලති බන. අ බනහනකෙන් ආදීනව දන්න නිසා කොල්ලු දඩබබර වනත් පතන්නෑ. ඒකයි මංකි වේ තමන්ගේ චරිතය මොනවගේනත් බනාහනෙක නතර කරන්නපා කියල. ආ නකට තමයි පින්වතුන. ගොඩා වටිනොයි තරුණ වැඩසට දරුණ ළමයින්ට පොඩි ළමයින්ද කියල දෙනවා ධර්මය. නගත ජීවිතය ොඹලවුල් කරන්න ඇතුව මේ විදිට ජීවිතය හදාගනිල්ල කියලා. පිං මේකයි පවු් මේකයි කියලා කියල දෙනවා. ඔයාලගේ ළමයි ඒ දහන් වැඩසටහන් වැට යොමු කරන්න. ධර්මය අහන්ට යොමු කරන්න නැත්තම් මේ පැටවූ නං හදාගණඩ නන් වෙන්න. දෙැ ඔය කවුරු අරි අහිස කම්ම කෙනෙගේ. සක තාත්තකිනෙගේ දරූටිකක් නේ දෝය මේ පරලවි ලකදා ගත්තේ ජඉත්‍රමා බෝසෙ වනේ. ඒකයි බුදුරජාන් වන්සේ පුරසුපුදගල පරවප පරි අත්තඥානෙන් දකින්නේ. මෙයන් මල් පූජා කළ මෙයත් මල් පූජා කළ මල් පූජා කරන සියලු දෙනා නිවන්ද කිනවා කෙලෙ එකක් නෑ. එකම ක්‍රියාවෙන් එකම භවයට යනවා එකම විපාගකටයනවා කෙකක් නෑ. ප්‍රම්පූද්ජලිෝ හිතනවා මෙන්න මෙත් මල් පූජා කළ මෙයත් මල් පූජා කළ ඉස්සරත් මල් පූජාකරපුුවයි නිවන් දැක්ක එහම් දැනොත් මල් පූජා කරනයි නිවන්දකිනවා කියලා. මිනිස්තු තමයි ඒ කතාාව හදාගන්න. බුදුරජාණන් වහන්සිේ දකිනවා ඒවිලාවට යග චේතනාව තියෙන විදිහටයි කරමේහ දෙන්නේ චේරෝ. ඔන්න ඔය වගේ පිංවතුනේ පිංවත් දරුවනේ දරුමේ නැතිකාලේ චෛතතුවලට මල් පුදලා බෝධන්වන්සේලාට මල් පුදල කාමී පතනෝ ඇයි කෙල්ලෙක් යාලුවෙන් නැතුව හිතෙෙන් වේදනා විඳින කොල්ලෙ මල්වට්ටයක් පූජා කරද්ද එකගේ ඔළුවට අරක කසා දෙයක් හරියන් නැතුව දරුවන්ගේ ඒක ඔල්ලුවේ බරක් විදියට තියෙන අම්මල්ලාට මහන්සෑ එම බෝධී ලඟට කියීල මල් පූජා කරනකොට මතක්වෙන්නේ අරක උදලා පතන්න ඒ. පැහදිලිදමන් කියන එක. මේ විදදිහට පංවතුනේ අවුලෙන් අවුලට යන වර අනේ පිඩු සිටතුමාගේ මල්ලි සංසාරයේ කාන්තාවන්ගේ ඇසුරක් නොලබපු පීඩාවේ. ඒක හිතේම තිබිලා ලොකු පංකමක් කරලා උපනෝ පංජීවිතේ මං කැමැති. ස්ත්‍රී මාකරා පැමිණෙන් ඕන කියලා හිතාගෙන පින් කලලා මේ ජීවිතයේ අනේ පිටි සිුටතුමාගේ මල්ලි වෙලත් සිල් රකින්න බෑ දෙැයා මෙයා හිතනව මං ආය කරන්න නැතු ඉන්න ඕන කිය නම් කාතාවකට හිත ගීගම ඒ කාන්තාව හරින් එනවා තමල් ලඟට තට මෙයාන්ට මෙයාගේ අඩු පාඩුව හදාගන්න බෑ ප්‍රාර්ථනා කරපු දේවල් කවදාවත් පංචකාමේ පතාගෙන පින් කරන්න දෙපා. පින්කරපු කෙනාට පංචකාමී ලැබෙනවා. පින්කරපු අයට පංචකාමේ ලැබෙනවා. දැන් ඔයාල හිතඩකෝ මනුසුලෝකයේ කාන්තාවන් අත්හැරලා අම්මතාතා අත්තැරලා පැවිදි වෙලා හොඳට පින්කරගෙන න්න ආදුරුනම අදකාලෙ අපවත්තුනට පස්සි දිවියන් අදර උපදෙන. ඉපදනට පසේ මහාදි ගෙදර අතැරයා න් අරේ දිවමානයක් පාල වන යන වහන අතෑරි අතන දිවේ යානා පහල වන මෙහින් ඉස්ත්‍රීන්ගේ ඇසුර අත්තැරි අතන දිව්‍ය අපසරව ලැබුණ මෙිහින් අත්හරන ට එහින් ලැබෙනව. දකට පංකරන කෙනාට ලැබෙනවා කලෙකත් තියෙනවා. නමුත් පංවතුනේ පතන්න ඕොද නෑ. පතනවනම් පතන්න ඕනේ අමා ම ෙවන මයි. අමාමාන්‍ය වනවා. ඒනිසා සාමහරයිටවයි වැරදි කාම සේවනය වගේ ඒ තියෙන්න වල්කං වනචරකම් මිනිසුන්ට හදාගන්න බැරිවෙෙන්ද ඔවුන් සංසාර පතපු දේවල් හේතු වෙන වඩ පොළුවන්. හැබැයි ඒයි බලවත්ව කුසල් කළොත් බලවත්ව වීරිය කළොත් ප්‍රඥා සම්පත්ති පැද්දූ තමන්ගේ අඩුපාඩුවෙන් නිදහස් වෙන්ඩ පොලුවන්. ඒක අප අවසාන්න කතා කරමු. බුදුරජාන් වහන්සේ අදාලා බොරු කියණ කෙන අපායි යනවා මයි කියල බුදුරජාණන් වහන්සේ වදාලි නෑ. බුදුරජාණන් වහන්සසේ වදාළේ එතකට බොරු කියන කෙන අපායි යනවා මයි නම්. බොරු කියපු ගෙනකුට නිවන්ද කියී නැබැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ හසන කලිම් බොරු කියපු. පස්ෙ බුරුකීමෙන් වැලකුණාය කොයි තරන්න නිවන්දැක්කද. ඔන්න ඊළඟ සටතුදායකව ආරංචය පිරිමි පාරසවයට. සුරාපානය කරන කෙන අපයි යනවා මයි කියල බුදුරජාන් වන්ස වදාළේ නෑ. බොනාය අපායි යනවා මයි නම්. බුද්ධ කාලි කීදනෙක් සුරාපානය කරපුයි ඒන් අත්මි දිලා මඟ පල් ලැබවාද. ළඟතින් මගින් කෙනෙක් කැව්ව හාමුදුරණේ මේ ගෑනු අය බොනකුට පව් වැඩීද දැන් වලස්මුල්ලි ජනතාව කියන්න බලන්න කාන්තාවෝ සුරාපානය කළොත් පව් ඇඩීද ඔන්න නැල්ලු බොනෝද දන්න ඇමිහ අය. මංයාගෙන් ඇහවා මංයාගෙන් ඇහුවා පසිල් පද පහත්වේන. පාන්සිිල් පද පහ. මේ පාන්සිල් පද පහෙන් පිරිමි කෙනෙක් සත්තු මැරුවත් ගෑනු කෙනෙක් සත්තු ැරුවත් පව් වැඩි කාගෙද. කාගෙද වැදී දෙන්නටම බවසිද්ධ වෙනවා. එදොට ඒ පාපිට ස්ත්‍රී පුරු සබේදයක් නෑ. විෙනෙක් හොරගංකලොත්, කාන්තාවක් හොරගංගලොත් පව් වැඩිකාටද. එහිෙමත් ස්ත්‍රරිපුරුස බේදයක් නෑ. පිරිවිකෙනෙක් වැරදිකාම සෙවනය කළොත් කාන්තාවක් වැරදිකාම සෙවෙනෙක් කළත් පව් වැඩිකාටද. එහෙමත් ඉස්ත්‍රරිිපුරුස බේදයක් නෑ. පිරිමවිකෙනෙක් බොරුවක්කිවත් කාන්තාවක් බොරුවක්කවෝත් පව් වැඩිකාටද. එහහිෙමත් කියන්න බෑ මංකිවවෙන දැන් ඔයාම කියන්න. පිරිමි කෙනෙක් බියවෝොත්, කාන්තාවක් බිවෝත් කාටදවැ ඒහම කතාව නෑ මංකව අපේ සංස්කෘති සිංහල බෞද්ධ මේ ලංකාව සංස්කෘතිය තියවා කාන්තාව බොන්නෑ. හැබයි බුද්ධ කාලේ ඉන්දියාවටපු කාන්තාව බීලා තියෙනවා. විසාාකා මහෝ පාසිකවගේ යාළුවෝ පන්සියක් කිටිය නට්ට බොන ඔන්දටම බොනවා. ති විසාක මහාසිව දවස විසාාක මහෝ පාසිකව කිවට අපි ඒ මහුත්තමාාවිය ඒ මහෝ පාසිකාව තරුනයි. එජයන්නේ විසාාකා රහා සෝවා වනේ අවුරදු හතේ. බුදුරජාන්සගේ ශ්‍රාීකාවක් වුණේ අවරුදු හත ඉඳදලස් විසාකා. අවුරුදු දාසේ බැන්දී එතකුට විසාාකා මහෝපාෂිකා පූර්වාරාමේ හදන කාලෙ වෙනකොට විශාකාට වයස අවුරුදු විශසක් විදර. දුට දරුණ කෙල්ල ටිකත් තම විසාහගේ යාලුවෝ. ඔන්න උස්සව දවසක්කාවා. අර කෙල්ලු පන්සේීම ඔන්තට බොන්්ඩ ලැහෙත්වෙල හිටේ. ඒකටම විසාක කිවුවා අපි යන් අපි බුදුරජාන් වහන්සේ බලන්ඩ යන්කයෝ. විසාකා බ්‍රහ්මචාරිී පුංචිකාල ඉද කසාද බන්ධිනකල් විසාක කිසිම කාමෑඇසුරක් ලබල නෑ. තනිව හෝ තවක් කෙනෙක් සමඟ හෝ. එකට කියන කුමරි බමසර රැක්කා කියල්. මේ වහ වනාට පස්සේ තමන්ගේ ස්වාමයායට වෙන පිරිමිත්තක් ඉඳලනෑ. ඒකට කියනවා විවා ජීවිතයේ බබසර රකිනවා කියලා. එතුර බඹසර රකින කෙන ග්‍යානු භවය තමයි එයා යමක් කිවෝත් අනිත් අයට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ පිම් බලට. විශාකා කිව්වට පස්සේ අර පාසසියටම බැහැර කරන්න බෑ. හා පෙන්නම් කියලවන්න ඒ පන්සිය කතා කරගත් මොන්න බන ඇහිල්ලද අපිත් දෙවුරංග විහිරට ගල්ලා. නට්ටිට ගහමක්ගේලා. ඔන්න මේ උපාසිකාවෝ හිමීට බෝතල් හඟ ගත්තා ටිකටික පොඩි බෝතන් කාලෙ බෝතල්ලෙන් නැති. ඊට පස්සය මොකදනේ සැර මද්‍රවයේ කාලති බෙසුරාව ඊර්වාස එ අයි මේ පූර්වරාම හිට දෙවරන්වේරෝ පූර්වරාමේ ජැවත්නුවර ඉල්ල ෙමේට දැන් අට ධර්ම දශනාවට භාග්‍ය තුන්ාස වඩිනකල් හිමීටෝ අයිංවලට දැන්වලට ගිහිල්ල හිමීත සම්පාහැන් වනාා දැන් අර දෙවරංර කැරගෙනවා මේ අලාට කැරගෙනවා ඇවිල්ල ඉඳගර්තා ලෝතුරා තතාගත සම්මා සම්බුදුරජන් වහන්සේ ධර්ම දේශනාවට වැදිය. වැඩම කරලාට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මේ දේශනා කරන්න පටන් ගත්තා ටික වෙලාවාකමට එකියක් හිනා වෙලා පුඩියක් ගැහ්වා තවයි කියියන් නන්නානේ නනාකල් නෑටවා තවයි කෙනෙක් කයියෙන් හිනා වෙනවා මල්ල විකාරය අරුම් බීලා කවුරු විස්සරහා පිටදමේ බුදුරජාණන් වහන්ස ස්සරහා බුදුරජාණන් වහන්සේ ඉරිදිියක් කලා ඉරුත් නැති සඳුත් නැති තරුත් නැති පහනකුත් නැති එලියකුත් නැති ලෝකයක යම්තා ගන අන්දකාරයයක් තියෙනවාද එවැ දෙැ්ඩිය අදුුරක් මැව්වා. ඒ අඳුර කොච්චරද කියනව නම් සුරා හිඳන ලේවලවත් සුරා නෑදන් ඉච්ච්ටම වෙේර හිඳුන බයිත ඒ වෙරි හිදිීච්චගමක් බුදුරජාණන් වහන්සේ ගාන්තාවක් වදාලා කෝනුහසූ කිමා නන්දු නිච්චං පද්ජ ලිතිී සතිී අන්දකාරයන ඕන අද්දා පදීපන්න ගවිස්සත. මොන හිනාද මොන සතුටක්ද මේ ජාති ජරා මරණ සෝක පරිදේවයන්ගෙන් නිතර ගිනිගන ඉන්නඹලට අන්දකාරයන්න උඹල පහනක් හොයන් නැද්ද කෙලැහුවා. ඒයි ධර්ම දේශනාවාහනකොටම ඒ පන්සයම සෝතාපන්න පලියට පත් ෝඩා. හිතතේ අඳුරත් නැතිවනා බුදුරජාන් වහන්සගේ ඉරිදිියයෙන් කරපු අඳුරත් නැති කළා සෝතාපන්න පලට පත්වෝයා. සුරාපානය කරන කෙනා අපායි අනවා මයිනං. ඒ අයට සුවන්වෙන්න පුලුවන්ද බැ. බීල බුදුරජාන් වහන්සේ ඉසරහත් විකාරකරපුවා අය නිවන් දැක් අනන් ඔයාලට ජීවිතයේ හදාගන්න බැරිකමක් නෑ. එතකට සුරාපානය කරන කෙන නිරේ අනවා මයි කියල එකක් බුදුරජාන් වන්සේ දේශනා කළේ නෑ. එහි නම් මට කියන්න බලන්න බුදුරජාණන් වහන්සේ මොකක් දෙෙනම් දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වන්සේ වදාලා කවරවරි හිතුවොත්. සත්තු මරණය කෙනා අපායි යනවා මයි කියලා. නිතර නිතර හිත හි හිටියොත් දැ මගේ අතින් සතෙක් මැරුණ මං උකුණු ලේනිිත්තු මැරුණ මැරුව. එහෙම නැත්ත මංගේ අතින් ගව්සාාවක් ොන මං ඒකට මෙහෙම අනුබලදුන්නා කි කිය හිතහිතාඉන්නෝ මේකින් නැගි හිටන් නෑමයා. ඒකම හිත හිතා හිටියොත්. බුදුරජාණන් වහන්සේ වදාල්ලා. සත්තු මරණ කෙන අපා යනවා මයි කියල කියන එක. මිත්‍යා දෘෂ්ටිය සම්මාධිට්්‍යයනවේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාලර කෙනෙග අතින් සත්තු මැරිලා මන්ද මගේ අතින් දැන් සතෙක් මැරුණ මන්න දැන් අපායමයි යන්නේ අපයමයි යන්නේ මට ගැලවිල්ලක් නෑ. කිකේ හිත හිතා හිටියුත් ඒ දෘෂ්ටිය අත්හැරේ නැත්තං. ඒ වචනය අත්හැරිය නැත්තං. සිතිවිල් අත්හරෙන් නැතු යම් මැරුණුෝ ඇත්තට මපායි අනවාකවව එය අපා යන්නේ ප්‍රාණගාතය අකුසලටද මිත්‍යආදෘෂ්්‍රයේ නිසාද මිත්‍යආදෘෂ්ටී නිසා කෙනෙක් අගේ අදින් හොරකමක් වෙනවා එය හිත තයින්න දෙ මන්ගේ ඇතින් හොරකමක් වඋනාා දෙන්නම් මහා පවක් කරගෙනඉන්නේ මන්දැන් යන්නේ මපායේ මට ගැලවිල්ලක් නෑ මං ඉතින් දැන් අපායට තමයි කිය කියයා ඒකම හිතාගෙන ඉන්නවා. ඒ වචනය අත්හැරිය නැත්තන් සිටවිල් අත්හැරිය නැත්තා ඒ දෘෂ්ටි අත්හරේ නැත්තම් මැරිච්ච ගමන් නිරී උපදිනවා. එයා නිරී උපදින්නේ හොරකමමුල් කරගනද මිත්්‍ය අදෘෂ්ටිය නිසාද. කෙනෙක් අතින් වැරදිකාම සෙවණයක් වෙනවා. ඒ වැරදිකාම සේවනයක් වනොත් එහෙම එය කල්පනා ක නෝ මගේ අතින් වැරදිකාමසේවයක් වුුණා වැරදිකාමසවෙනයක් උුණ කෙන අපායුමයි යන්නේ එනිසා දෙම්මට වැරදිල ඉවරයිඉතින් දැන්ඉතින් අපි අපාය තමයි. කියල හිත ඉතා ඉන්නවා ඒක කියනවා බුදුරජාණන් වන්සේ වදාලයේ දෘෂ්ටි අත්හැරිය නැත්තං. ඒ සිතිවිල් අත්හැරිය නැත්තං. ඒ වචනය අත්හරිය නැත්තං එයා මැරිච්ච ගමන් නිරේ උපදිනවා. නිරේ උපදින්නේ වැරදි කාමශේවනය නිසාද මිත්‍යා දෘෂ්ටය නිසා මිත්‍යාදෘෂ්ටියය නිසා. මේ විදිහටමයි තමන් කරන පාපයකින් ගැලවිල්ලක් නෑ කියන තැනට ආවෝත්. ඒකයාගේ මිත්‍යා දෘෂ්ටිය. දුරජාන් වන්සේ වදාල්ල බුදුරජාණන් වහන්සේකින් ධර්මයන ශ්‍රාවකයකය අති එයාට මතක් වෙනවා මන්ගේ අති සත්තු මැරි ලතියෙනවා කියලා. දැන් අනිවාරය මේ මිනිස්සු ගත්තොත් එහෙම මෙයාලගින් අතේ ඇගිලිගානට ඇති මේ හෝල්ලකම සතෙක් මරපු නැති අය. උකුණෙක් ේනි තෙක් ැසෙක් මදුරුවක් හරි මරල තිනව පොඩිකාලිඳර ගත්තුවන්. ඉතුර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට බණ අහදදිී මතක්කනෝ මගේ ඇති සතික් මැරුුණ කියලා. විතුට මෙයා කල්පනා කරනවා සත්තු මැරුවා කියලා කල්පනා කලා කියලා. ඒ මරපු සතාට පණවෙන්නේ නෑ. ඒ වැරද්ද නොකලාවෙන්නේ නෑ දැන් එක වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ සත්තු මරන් නිපා කියලා දේශනා කළලා තියනෙ. අධින් පස්සේ මං මේ වැරද්ද කරන්න නෑ කියලා. ආයතින් සංමරයටට පත්නවා. එදම් පසයා කරන්නන්නේ බානයහවට පස්සේ අන්න එයාට එයා අපෙන් නිදහස් වන පෘතිපදාවට එනම් එයා හපයින්න බුදුරජාණන් වහන්සිේ ධර්මී දේශනා කලි වරදිින් අත්මින්දීම පිණිස්ස ඕන බුදුරජාන්සකින් ධර්මයහනකුට හොරගංගරපව මතක් වෙනවා තුට එයාගල්පන කරන අනි මන්දයන්ගේහි මගේ අතින් හොරුකමක් වුවඩ හැබැයි ම මේක හිතහිතා දුකින් හිටියා කියලා හොරකම නොකලා වෙන්නේ නෑ. දැන් වෙලා ඉවරයි ආය නම් මං මේක කරන්න නෑ කියලා. දැන් අලුත්තෙන් පන්සිල් සමාදන්ෙනවා. අන්න එයාන්ටේ පාපකරමෙන් නිදහස්වීමට මාවත හැදෙනවා. එයා අපයි යන්නෑ. එගිනි සත මංකිව අර ගොඩා ොඔය ගෆ්සාවී විපාක ගැන. අර පහුගිය කාලේ බියකරු සසර කියලා චිත්‍රපටියකෙන් පෙන්නවී. ගංවල වුණ සමර මිනිස්වීන් ඔය දරුව හදාගන්නඩ කම් ඇලිකමට ඊලට නො සිත වූ වෙලාවක බඩට දරුව එනකොට ඒ දරුව නැතිකර ගන්නඩ බිහිත් පාවිච්චි කරන අය. එතකුට ඒවා මතක් වෙනවා දෙැම්බානහනකොට සමහරයි පිච්චේනවා දැවෙනවා. නමුත් ඕකම හිත හිතා හිටියෝ නිරේ යනවා. නිරේයන් යර පවටත් වැඩිය හිතෙන් ඒ දුක අත්තරගණ්ඩ බැරි අකුසලේට. දැන් අලුතින් හැදෙන් ඕෝන. මොනව කරන්න ද ධර්මය නැති පිම්පව විශ්වාස කරපු නැතියකි සාපය අපිට ඒ කාලෙ වැදුනේ. ඔන්න බනාහනකුට කෙනෙකුට මතක් වෙනවා වල්ව වැඩකරපුේවා ව ගෑනු පිටි පස වෙන මිියහල පිටි පස ගේවා කාම්්‍රගානය පඳුරුගානය ලැක්්ගේෝ මතක් වෙනවා. එදුරු බුදුරජාණන් වහන්සගේ ධර්මය හාන ශ්‍රාවකයක් කල්පනා කරනවා මම් මේක දැන් හිතුවා කියලා මංගේ පාපේ නොකලා වෙන්නේ දැන් කරලා ඉවරයි. බුදුරජාන් වන්සේ මේ පවු කරණ ඩිපා කියලයි වදාල්ලෙ අධින් පස්සේ මම මේ දේ කරන්න කියලා අයින්තින් සංවරයට පත්වෙන. එයාට නිරයුරුම වෙන්නේ එයා ගුඩය නම් මේ බණහනකට බොරු ගියප ොමතක්යිනවා. හිසුට යා ගල්පනා කරනවා මම දැන් බොරු නොකිවව වෙන්න නි දැන් කියලා ඉවරයින්නේ කිය ය යිතින් සංවරට පත්වවා. ඔන්න දැම් බනටිකක් කානකුට මතක් වෙනවා මම් බොනවා කියේලා හොරම් බොනේවා රාරකු ගංජ සිකරට් ගන්ජා අයිස් එකක දෙවල් බොනේවා මතක් වෙන ේ ංොල් ඉස්කෝල යනයවුන්ට ටියවසන් යන කොල්ලු හොරෙන් ගිල්ල සිකරට් බිපියයිෝ මතක්න දැන්කල්පනා කරන්න ඕන මමඒවා සිහිකලා කියලා ඒ වැරද් දෙ නොකලා වෙන්නේ කරල වරයි. මං අධින් පස්ස නම් කරන්න නෑ කියලා මෙදුුනොත් අර පෞ්ටිකොක්කෝම යට යනවා තමන්ට මේ ධරුමින් බුද්ධ ශාසනය පිටක් ගණ්ඩ මාවත හැදෙනවා. දැන් මට ආයිසරයක් කියන්න පංවතුනේ දෙැ සුරාපාන පස් පා උදසාකුසර විසේසිෙන් පංජසීලේ. ප්‍රාණගාතය කරනගෙන අපා යනවා මයි කියල බුදුරජාන් වන්සේ දේශනා කළේ නැත්තං. බුදුරජා වහන්සේ කුමද්ද දේශනා කළේ. මේ ආපාය ගැන. මෙන්න මේ ගැන ලස්සන දේශනාවත්තියෙනවා. මංකිවේ ඔයාලගේ හිතේ ප්‍රශ්න ගොඩක් අඩුවෙන දහම් පරියායක් අංගුත්ත්‍රණකායේ. අපායි සංවත්තන කෙන සූත්‍රයි. මේ දේශනා විද්‍යයෙනවා. ඔන්න බල පන්සසිල් ගැන බුදුරජාන්ස දේශනා කරවිදිය. පානාතිපාන්තෝ බික්කවේ, ආශේවිතෝ භාවිතෝ බෞ්ලි කතෝ ප්‍රාණගාතය කරන එක දැන දැන සත්තු මරණ එක ආශයවිතෝ භාවිතෝ බෞ්ලි කතෝ කියන්ඩ ආශ්‍රය කරනවා භාවිතා කරනවා නැවත නැවත කරනවා මේකින් මිඳී නෑමිය මෙයම් පන්සිල් සමාදන්වල රකින්නේ. ඒ පහපේම දිගට කරනවා. එහෙම කළොත් එයම නිරය සංවත්තනිකෝ නිරයේ අන්ට හේතු වෙනවා ඔන්න බුදුරජන්වාසි දේශනා කළ තිනි ප්‍රාණගාතය කරන කෙනා අපායි යනවා මයි කියලද අපායි අන්ඩ හේතු වෙනවා කියලද. අපායන් හේතු වෙනවා. එහනම් අපායි අන්ඩ හේතුවක් තමයි ප්‍රාණගාතය හේතුව වෙනස් කළොත් පලය වෙනස් වෙනවා. හේතු පල දහමත්තයෙන්. තමම් පව්වැඩ කලාට ඒ පව්වැඩ කිරීම කියන හේතුව දිගටම තිබ්බොත් තමයි නිරය තිරිසන් ලෝකයාදී පලේයාට ලැබෙන්නේ. යඒ වැරද්දෙන් අත්මිදු නොත්තේම හේතුව වෙනස්ශ්‍රච්චනනි සම්පලය වෙනස්සෙන්. ඔන්න ප්‍රාණගාතය මිඳෙන් නැතිකෙන නිරයන්ද හේතුවෙනව යකුසලි තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ තිරිසන් ලෝකයන්න්න හේතුවෙනවා. පෙත්ති විශයේ සංවත්තනකු යෝ ප්‍රේධලූකේ යන්න හේතු වෙනවා. පැහැදිලිදමංකි එක දුට හේතු වෙනස් කොළු දෙන පලය වෙනස් වෙනවා. යෝ සබ්බ ලවසෝ පානාාතිපාතස්ස විපාකු මනුස්්‍යභූතස්ස අපපායුක සංවත්තනි කොහෝති ප්‍රාණගාතිය කිරීමේ අඩ්ඩුම්ම විපාකේෙන්නේ මනුස්්‍යයන්ද්‍ර. ප්‍රාණගාතයේ කිරීමේ අඩුම විපාකයෙක් කොහෙට දෙන්නේ. මනුස්සලෝකයේ මොකදදේ අඩුමවිා මනුභූතස්ස අපායුක සංවත්තන කොහෝති ආයුසා අඩුවෙන්ද හේතු වෙනවා. එහෙනම් බඩේදින් දරුවෙක් මැරෙන්නේ ඒ දරුවා සංසාරය කරපු ප්‍රාණගාතයක අඩ්ඩුම විපාකයේ. ි දරු සිංගිත්තියෝ චූතිි දරු පැටව් පොඩිකා ක් ඩන් ලින් ෝ ෙඩකින් හෝ මැරෙනවනම් මැරෙන්නේ ඒ දරුවෝ සංසාරය කරපු ප්‍රාණගාතයක අවම විපාකයේ ඒ අවම විපාක ඉදිරියේ අම්ම තාත්ත එච්චරාදන්නේ ගමම එච්චරාඩන්නේ. ගමටම හයික් වොන තරුණ කොල්ල බයිකෙ අද්දිින් ඇක්සිඩට් වෙලලා මැරෙන්නේ ඔය කොල්ලො සංසාරයකරපු ප්‍රාණගාතයක අ සමහලට කාසාද බඳින්ට සතිය ඉ දෙකයි එක්සිඩට වෙල මැරෙනවා. බැඳල මාසය ඉයිඇක්සිඩටවෙල මැරෙනවා. අඩු අයසි මැරෙනවා. අඩු අයසි මැරෙනවා කියන එක සමහර දරුවෝ මැරුණට පස්සේ අම්මලා උමතු වෙනවා. තාත්තල උමතු වෙන මං එක දරුවෙක් මැරිච් අම්ම කෙනෙක් පිස්සු ඇටෙනවා ඉන්නවා දැකලා තියෙනවා. පුතා මැරිලා ඒහි දුක දරාගණ්ඩ බැරුව පියා උමුතු වෙලා ඉන්න ොමන්ද කළ තියෙනවා. ඉදූට මේ අනිත් අයි උමතු කරන්නේ ඒ සත්වයා සංසාරය කරපු පාපකර්මයක උපරිම විපාකයක් ඉදිරියේ ද අවම විපාකයක් ඉදිරිියද. අවම විපාකය. පින්මතුන මනුසුලෝකයේ පවකංවල උපරිම විපාකෙන් නෑ. අපි සංසාරය කරපු පව්වල උපරිම විපාකෙන්නේ නිරේ. තිරිසන් ලෝකී ලඟට ප්‍රේතලෝකයේ. අඩ්ඩුම අඩුමාඩු සබ්බ ලෞසෝ කියන්නේ සියල්ලන්ගෙන්ම අඩුම විපාකයේ මනුස්ස භූතත්ව මිනිස්සුන්ට එන්නේ. දැන් ඔයාලො පවල්ෙ ඔයාලගේ ගෙවල්වල කරදර ඉවසා දරාගන්න බැරුව මම් මේ මොන කරුමයක් කරලාද දේජනයකි කිය හිතහිතායින්නේ ඔයාලා සංසාරය කරපු කරුමක අඩුම විපාගේ ඉස්සරා. දැන් අර්යා කෙල්ලෙක් ක එකේ යාුවෙලා ඒ කොල්ලා අර කෙල්ලෙක බෙල්ලකැබවා. අ කැම්පස්කි එදකුට ඒ ගෑනු ළමය සංසාරය කරපු ප්‍රාණගාථයක අවම විපාකයක් තමයි රට මොයි විදියට සලිත කළයි. හිතඩ දයන්න මේකයි අවම විපාකය ඔච්චර රෞද්‍රණන් අපුොරුණක් උපරිම විපාක කොහුමැතිද. ඒ නිසා දුවේ පුතේ පංවතුනේ මඳරුවෙක් මැස්සෙක්වොත් මරන්නපා. උකුණෙක් ලේන්ඩිත්තෙක්වත් මරන්නපා. එච්චර භයානකයි මේ ප්‍රාණ ගාතයය. අ ඔයාල කැල නිතිස්ස මහරහතන් වහන්සගේ කාලි මොහුද ගොඩගැලවා කියලා හලතය නවා අලති නොනේද. එතුට මොහුද ගොඩගැලුවේ ඒ රහතන් වහන්සේ ගාතනය කරලා මුොහොදට දම්පු නිසා. වඋන්සේ තෙල් කටාරමක දැවිල්ල තැම්බිල බැදිලතම පිණුවම් පෑවේ. ඒකට හේතුව සංසාරයේ අවුරුදු නවේක දහයක වගේ පොඩි කොල්ල එෙක් වෙලා ඉන්න කාලේ හරක් බලන දරුවේ කිරිවුුණු කර අද්දි මැස්සෙක් දාල කිරිහට්ටියයට. තොට අර අවුරුදු නවේක විතර පොඩි දරුවේ මැස්සෙක් කිරිහට්ටියට දක්ියක මොහදක් ගොඩ ගල්න තැනට ආාවනේ ඒ හදක් ොඩගල්න්නන දැනටඒ ප්‍රාණගාතය විපාකාවේ ප්‍රාණගාතය උපරිම විපාකද අවම විපාගද. උපරිම විපාක කොහො ඇතිද. මං ඒකයි අවුරුදු නවේ කොඩි කොල්ලා කිරිහක්තියට මැස්සේ දැමීම එෙහිම ආාවනං. අර අවුදු දහයකෙක් කොලහක දොල්හක කොල් ොටිකක්. ජයි සිරිමමා බූධින්වහන්සේල්ළඟ විවාහය සාර්ථක වේවා විවාහය සාර්ථක වේවා කියලා මල් පුදධනකොට කොහොම එයිද කියලවා. කොහ ඇයිතින් අම්මල්ලතාත්තලා කියන්නේ දරුවන්ට ටවසන් පලය පන්තිපලයා ඕලිවල් ලඟයි ඒලිවල් ළඟයි හැම්ම වෙලාවෙ මෝය මන්තරේම කිය කිය ඉන්නවා බනක් කහන්ඩ දෙන්නෙම නෑ උඹලට විවාාගල් ළඟයි විවාාගතියන උඹල ගෙදර හිට පල්ලා අපි ගිහිල්ල බනාහලා එන්නම් කියලු ර මරනාධාර සමිතිර යන වගේ එකෙක් දෙන්න ආපු පවල් කොච්චර මෙතන තියෙනවාද දෙැඉති ඕවගෙන දුක්කෙන්බා. ඒ ළමයිට අපි දලමයි ධර්මයට යොමු නොකිරීමේ සාපයමල් ලෝකයක් අනාගතය විඳඉන්න වෙනවා. දැන් ය කෝ පොඩියවු ඔය මල් පූජා කර කර පතනකට කොයි දරි කෙල්ලෝ ටික් දැන් ගොරුව වනිංසාරී මෙයාලගේ ප්‍රාර්ථනාවලට ඔවුද නැද්දඒ කශ. ඊ පස්සේ ඉති ඒ නිසාපියවතුනේ අ ප්‍රාණ ගාතය ජනනික ච්චරු බරපතලයි සම්මී පිම් පව් ගැන තීරෙන කන්නත් දැන දෙන සත්තු මරන්නේ එදට යා අවංකෝම සමාධන්ගෙන මන්සත්තු ැනීමෙන් වැලකින්වා ඉන්ඩෝන කියර හරි වෙලාවතයන යටට පීලගම අධන්නදානම් භික්කවේ දැන දැන හොරකංකිරීම අනුන්ග දේවල් ගැනීම ආසේවිතෝ භාවිතෝ බහුලිකතෝ. එයින් ආත්මි දෙෙන් නෑ.ඒ වැරැද්ද හදාගන්න අඩුපාඩු අදාගන්න. ආසේවිතෝ භාවිතෝ බෞලිකතෝ ගැන මැරණකල්ම අවස්ථාව ලැබිතිකවම් එක හරකං කරනවා. එතුට ආසේවිතෝ භාවිතෝ බහුලිකතෝ. ඒ හොරකමින් නිදහස්වෙන්නේෙ නෑ. ඒ හොරකමින් නිදහස් නොවනාට පස්සේ. සොරකං කිරීමේ දිගටම කිරීම විපාකයක් විදියට නිරය සංවත්තනිකෝ. නිරයන්ද හේතුවෙනවා. තිරිසන් ලෝක යන්න හේතුවෙනවා. ප්‍රේතුලෝකෙ අන්න්න හේතුවෙනවා. යෝ සබ්බ ලහුසෝ අධින්නාදානස්ව විපාකුෝ මනුස්වභූතත්ස්ස භෝගබේසන සංවත්තනිකෝ හෝතේ. ඒ හොරකමේ අවම විපාකයන්නේ මනුස්්‍යයන්ර. හොරකමේ මනුසලෝකයේ එන්නේ උපරිම විපාකද අ ාකද අ ා. ඔයාල්ල ජීවිතයේ හැම්ම කරදරයක්ම වඳෙනකොට ඔයල හිතන්න මං මේ කරගත්ත සංසාරය කරගත්ත විපාකය කර්මයක අවම විපාකය මං මේ විඳිඉන්නේ. සියදිවි නසාගන්් එපා වහකන් දෙපා බෙල්ලි වෙලලාගණන්්ඩ එපා මොකද මැරිලා නිරේගියෝොත් උපරිම විපාකටක එතන බලාගෙනන්න. ල ිටි ටනුවන්න්නේ වේ කබලෙන් ලෝදයට කබලෙන් ලෝදයට වැටෙන්නේ ඉවසන් අවසාන්ට තියෙන්න මේකේ සාරන්සේ තමයි කරම විාග එදී ඉවසන්ඩ ඕන කර්ම විපාග විඳින්න පලවෙන්නේ අවසදය තම ඉවසීම පුළුවන් තරම් ඉවසන්ඩ සේදී විනිසාගන්න හිතන්න එපා ඇට සේදිවි නසාගන්න තැනට මෙච්චර පීඩාාවවෙන්නේ සංසාරය කරගත්ත කර්මයක අවම විපාකයේ මැරිල නිරේගියෝත් උපරිම විපාකය නවා. එදාට කුළු ගෙඩි ලක්ෂයකින් ගැහුවොත් මැරෙන්නේ. අවම විපාගේ විඳන තැන සේදි නසා ගන්නවා උපරිම විපාක එන තැන කුළු ෙඩි ලක්ෂයකින් ගැහුවත් මැරන්න. පැහැදිලිද මංකේන එක කොච්චර භයන කයිද. ඉතින් සෝරකං කිරීමේ අවම විපාන්කි මනුස්්‍යයට එනවා බෝග බියසන සංවත්තන කොහෝති බවබෝග නැත්ති වෙලානවා. කැනෙ තමන්ගේ වස්තුව හොරකං කරනවා. ඔන්න මේ වගේ ගමක කෙල්ලෙ අමාරුවෙන් සල්ලිටිකක් හොයක් නො යාගෙන අමලට අන්නල්ලාන් ගල්ලා චේන් එකක් ගන්නවා කියන්නක පාර්යනකට හරු කඩනෝ. දවස් ගාන ොයි කෙල්ල කන්නේෙ නෑ. සෝේ මතත්වෙන ගානය සෝකයේ. මෙිච්චර දුකකට ඇ පත් වනේ ඇ සංසාරී සොරකමක් කිරීමේ අවම විපාකය. ඊළඟට සවාරයගේ බවබෝග සම්පත් ඔක්කොම නැතිවෙල යනවා. හොරු එරං යනවා. මේ ඔක්කෝ මෙන්නේ සංසාරී ස්ොරකන් කිරීම. මම ධර්ම දේශනාවලට ගිහිල්ලතියෙනව විදේශ රටවල් වල. ඔය ඉකරට හිටපු පුතෙක්්ගි කදාවක් මට කිව්වා. ඒමයාන්ට වත් පෝසත්කන්තියෙන් ලමේ අක්කර පහක විත රීටමත්තියෙන හොඳ ගෙදරත් තින කාරයෙක්කුත්තිේනවා තින් තරුණ කාලේම අම්මලා ඔක්කෝ මේක පුතා එකම පුතයි ලියල දීලා මේක සාද බැන්දව්වා දෙ මෙයාන්ට ලොකු බිස්නස එක පටන්ගන්න ආසාවත් එබ්බ මෙයා කිව්ව නෝනන්ට මංකෝරියෙන් යන්නා ං අවරුදු පහක්ක ද දෙෙක් දිගටඉ දල සල්ලිටික කම්බ කරගෙන අපි ලොකු බිශ්න එකක් පටගම කෙල්ල කැමිතිවන මෙ කොරියාවට ගිහිල්ල අවුරදු පහක්ක් දිගට නෝනගේ කවු්ටකට සල්ල ව්වා අවුරුදු පහන් මෙය ලංකාවට ආවා එනකුට ගැනි වෙනමිනික් එ පටලවෙල්ලහදාග ඇවැ අරගෙදරීන්න. මෙ රඩු සරවල්ල යන කන එන්නනුවවේ හ කල්ල කිරීමක් ඇත්ත ඕන. ටසි මෙයා කිව්වා මේ නොවන අම්මට අපි සල්ලි ටිකක් දෙෙමු. අනේ මම පොලියට දුන්න සල්ල නෑ කිව්. තු රෞුරුදු පහක් රෘපියලලා කිිදරු කරගන්න නැතු රට ඉදල එවකු සල්ලිවෙලින් අමට සල්ලි දෙන්න බෑ කියලකව්. මෙයාට කල්ල කෙරවන ඉ මෙයා ඇ ආරන්යක් ඔයාගෙන ගියා ආන්දුර නමකට කිවවා අඳදුරනී මාව මහන කරගන්න මට්නම් එපා වෙදතිය නිික. ඒ නම් කිව්ව පුතේ ඔයා ගිහිල්ල ඔ බැඳල ඉන්නැෙන නිසා නෝනගින් ලියුම් කඩ දහක කරන්න එට ඔය මහනවිෙනෝට කැමිතීචයර. තොසි මෙයා ගිහිල්ල නෝනගේ ලිවුම් කඩදහහි ඉල්ලවා. ඉල්ලනකුට නෝන කිව්වා එහෙම බෑ ඔයා ගීඩං එෙදර වාහන්නේ කවුන්් ඔක්කෝම මෙටික මගේ නමට ලියනවා නම් මං කැමිතිවෙනවාක කොල්ල ඇත්තර මේ ඔක්කොමටගේ කෙල්ලක නමට ලිවා ලිය ඇවිලා ආරන්න එක මහනෝනාඔ හාන්දුරුන්ගෙන් තමයි කතා අපි දෙන ගත්තේ අම්ම තාත්තයි පරම්පරාවෙන් හම්බු කොරපු දායාද අවුරුදු පහක් කම්බුරල මේ මනුස්ස රියාව විහිඳින දුක කියනෙ එක ඒ රට ගිහිල බලන්න ලෝඩ අපේ කොල්ලෝ ඉඳන දුකා ජීවිතයත් මරණයත් අතර සටනම් පැ දොලහක් එකදිකට වැඩ කරන්න ඕනු එදකට ඉච්චර දුක්විඳ ලැහෙවපු සල්ිී තම්බ දොයිතුවත් තමන්ට නැතිවෙන්ඩ සියලූ වස්තු අනුන් සන්දක වුණා අවන්ගේ එක අස්සනින් අනුන් සන්තක වුණා ඔහු සංසාරය කරන ලද්ද සොරකමක උපරිම විපාකෙද අවම පාකද. අවම විපාකයේ එච්ෂර රෞද්‍රනං අවම විපාකෙන් සකල සේ සතම නැතිවෙල පාරට වැටින තැන්දේෙනවලම් සොරකන් කිරීමේ උපරිම විපාක කොහු මැතිද. දුව පතේ ඉස්කෝලි ගිහිල්ල පැනප පැන් සලක්ත් හොරකං කරන්න පා. වද හොර කරන්න පහ. මල් පැලයක්වත් හොරකං කර දෙපා. මේක විපාක අපිට මෙන්නේ. හොරකං කරන්න හොරෙක් නැත්ත. ගංවතුරට හරිියනෝකි නොයාගේ වස්තුූ. හොරකං කරන්න හොරෙක් නැත්තන් දල්වුවන පහන පෙරලිලා ගේ හරි ගිනි ගන්නවාගේ නවා. අ ඔක්කෝොමටික පිච්චෙන්ට. කොහොමද කරුමේ ගෙදර පහන දල්වා නැත්තං සුලි සුළගක් ඇල්ල ගහක් හරි කඩාගෙන වැටනකිෙන යාගේ වස්තුව නැතු එද. කොහොමද කරමෙන්. එන්ඩ හොළගක් නැත්තන් ගේ තියන්නේ වේල්ලක් ළඟනම් වේල් හරි කඩාගෙන වැටනවාගමු. කොහොමද කරමෙන්. සොරකං කිරීමේ විපාග තමයි මනුස්සල්ලූ කිපදුනට පස්සේ තමන් හම්බු කරන දනේ ගන්නවා අනිත්තය. සංසාරය හොරන විපාකයක් විපාක දෙන බිස්්නස් කරන කෙනෙක් කිටියොත් හම්බු කරන අම්බු කරන එක සේවක හොරකං කරනවා. ආයතනක ප්‍රධානය කරමය විපාග දෙන්න ගත්තොත්.ඒ නිසා අපෙන් යම් දෙයක් හ කවරරි හොරකං කරන්නේ අපිත් සංසාරය අරන්තියෙන නිසා මයි. පැහැදිලිතුමං කියෙන එක අපි එකපාරක් ගත්තා. සිය දහස්වාහරයක් අනිත් අයි හොරකං කරනවා ඒක විපාක දෙන්න ගිශිල්ලා. අවම විපාක තමන්ගි දේවල් නැත්වෙලා ඇයිති එහ වෙන්නඉතිං ඔය අපේ මේ උහාාස කම්මල්ල සමහරල්ලාවට රට යනවා. ගිල්ල ගේ හදාපං අරකරප මේ කරපන් කියල් ලංකාවට සල්ලේ වනවා එන්න කුට සංකාවේ හදපු ගේකුරනය අරකා කටගොන්න බීලා යෝ පොක්කෝහමිටික විනාස කල්ලා. එම වෙන අවස්ථා තියෙනවද නැද සල්ලි ිකක් ඔයාග දඹදිව යන්න ඕන කියලා ඒජන්සිකට සල්ලි බැඳලලා පස්ස බවාවට ඒජන්සිය නෑ. ඊළට වැඩිපොලිිය අත්ද දෙනවා කියලා තමන් තිබ සල්ික ඔක්කො වැඩි පොලිගන්නාසාමෙන් බැංකුට දෙම්න්ම සිිකකාලයක් ට බැංකුවනෑ. එහෙම වෙන සිද්ධි තියෙනවාද නැ්ද. තමන්ගේ ධනය නැසෙන්නේ තම සංසාරය සොරකංකරපු කර්මයක අවුම විපාකයේ විපාංක දෙද්දී අවම විපාගේ එච්චර සෝග ජනකන එච්චර සංවේ ගයිනං එච්චර රෞද්‍රණං නිරේ දු කොහොමැතිද තිරිසන් ලෝකයේ දුක කොහොමැතිද පෙරේතයන්ගේ දුක කොහොමැතිදඒ නිසා මේම විශ්වාස කරන වනම් බුදු බණ පද සෝරකංකරණලි පා පිතු උපට්ටානන් ඒතම් ංගලමුත්ත මං අම්මයි තාත්තට උපස්ථාන කිරීම මංගල කාරණා. මව්පියන්ට උපස්ථාන කිරීම පින් අතර ප්‍රබලම පිනා. දුවේ පුතේ උඹල අම්මගින් තාත්තකින් හොරකංගලොත්තේම. හොරකං අතර ඒ හොරකමී පාපය වැඩි. ඇයිඒ පියාට ජාතකලා ඒ මවගෙන් කිරිසීරාව උරාගෙන බීල ඒ දෙමවුපියන්ගේ නිසා හැදිච්ච ශරීරයක්ම තියාගෙන ඒ ශරීරයෙන් දෙමවුපියන්ගෙමදේ හොරා කනවා හරියට තමන්ගෙමන්ගේ පිළිකාවක් හැදිලා තමම්ම මැරෙන වගේ. ඔවුද නැද්ද දුවේ පුතේ මතක තියාගඩ අම්මල තාත්ත ලගෙන් හොරකං කරනකුට පාපේ වැඩි හොර කංකර දෙපා ඊ පස්සේ දෙවයිතින් විස්්තර විභාග වසෙන් දේරුන්ගන්න. කාමේසු මිච්චාචාරු භික්හවේ ආසේවිතෝ භාවිතෝ බහුල්ලි කතෝ. වැරදි කාමසේවිනේ යෙදම නැවත නැවත කරනවා. එකින් අත්මි දෙෙන් නෑ. ඒ අත්මි දෙෙන් නැතුව වැරදි කාමසේවනේ නිතරම යෙදිලා එයි මිදෙන් නැතුව ඉන්නේ එක නිරේයන්ඩ හේතුවෙනවා. තිරිසන් ලෝකයන්ට හේතුව වනවා. ප්‍රේත ලෝකයන්න හේතුව වෙනවා. එතකොට එක වෙන්න මොකදද එක අත් මිදුන් නැතුවනාට පසේ ඔන්න එක නිරයන්න්න හේතුවක්. තිරිස ලෝකයන් හේතුවක් ප්‍රේත ලෝකයන්ට හේතුවා. වැරැදි කාමශෙවිනය කිරමේ අවම විපාකන්නගොහෙටලද. මනුස්සලෝකයේ වෙන මිනිියලත්තක හිටපු වෙන ගෑනොත්තක හිටපු පාපකරමවල්ල විපාක. සබ් අහුස්සෝ කාමයේ සුමේ චාචාරස්ව විපාකෝ. සියල්ලන්ගෙන් අඩුම විපාකයනවා මනුස්ස බොහුතස්ස වේර සපත් සංවත්තනිකො හෝතු හෝති. වෛරක්කාරයෝ වැඩි. ඉස්කෝලිගියත් හරහට එකෙක් එනවා. කැම්පසකට ගියත් හරහටකෙක්කෙන්නු. ටිසන් කිය තරහට කෙන එකනවා ඊට පස්සේ රස්සාාවටගියත් වැඩපොලෙත් තින්නව තරහකාරේ කසාද මැන්දර පාසේ නැන් දම්ම අම්මේ හොඳට සැනසිල්ලිින් නොලි අරහටයන්නවා යන්නේ යන්න දැන හතුරක්කන්නවා හත්තුරු හැදන්නේ වැරදි කාමසේවිනේ විපාංක පරිමවිපාකද අවමවිපාකද අවමවිපා දැම් මට කියන්න හදි වූනයන් අනවින කොඩිවින කරන්නේ සතුරෝධ මිතුරෝද මිතුරෝ හතුරෝ කරන්නේ එහිදම් අනවින කොඩිවින කරන අය බිහි කළේ කාග කරුමයෙන්ද තමාගේ කරමය තමන් සංසාරයේ වැරදි කාම සේවෙනය කරපුකි විපාංක විදිහයට හතුරු ඔබිහි කරනවා. ඒ හතුරන්ට හදිහුණියන් අනවින කොඩිවිෙන කරන්න හිතෙනවා. ඇත්තරම කරමය පොහුලක් ඇරගෙන ජීවන් කල්ලා කර්මාණ රූපෝ මේක අපිට යත්වා කියලා කැපුුව කාටද වදීමි. තමද. මූණ්‍යයන් කරපෙක් නට අපි යන්න ක කියල කපනකට කොරුපුප එක යනවා. හරමාණු රූපෝ මේකට වග කිය යුත්තාට අපිට හැරීපලයන් කියල කැපපුූ කරදවාතින්නේ සමාණ්ඩමයි. ඉතින් හරි තමණ්ඩ එක වදිනවාන හූනියමක් කපන්ඩ ගීල්ල ලක්ෂගානක් වියදං කරගන්න විදිියන් නැතුව. ගේ දොර උකස්තිල්ල හූනියම අපප ලග දෙටනුට ඉඩගෙදර නෑ. ආපිට ඇවිල්ල නැද්ද. එහි නිසා මේ හදියෝනියන් කරන මිනිසුන්ට බයින් දෙපා. ඔයි මිනිස්සුන්ට දොස් කියන්න එපා. මිනිසුන්ට පොල් හඩත් එපා ඔය ආදවුණනයන් කරන මිනිසන් විරද්ධෝ පන්ඩරු බඳින්නත් එපා තමම්ම කරපු යවා. බෝධි පූජාවක් පිරිතක් සාන්තුකර්මයක් කරලා ඒ දෝස අයින් කරගන්න බෙහිත් වෙදකං කරගන්න නමුත් හිතෙන් දේරුම්ගන්න මට මේ වෛරත්කාරයෝ ඉන්නේ මන්සංසාර කරපු කරමයකට කියලා. ඇත්ත වශයම ගත්තත් සීට අනුවක් විත රහිංසක මිනිස්සුන්ටමයි හද උනන් වදින්නේ සමාරෙව හේතුවකුත් නෑ සමාරයේ මන්ත්‍ර ශාස්ත්‍රීඉගෙන ගන චෙක්කරන්න මතුරනවා ඒක වදින අනිකාටාරි ඇයි මේ තම තමන්ම සංසාරය කරපු දේවල් එයි නිසා වෛරක්කාරයෝ සමාරයවෙලාවට වෛරක්කාරයෝ මැද ඉඩ බෑ කියලා ගම් දොරවල් අත් ඇරලා ඇතකට යනු ඉඩමක් ඇර. මෙන්න අල්ලොපු වැටේ කෙනා වෛරක්කාරයෙක් වෙනවා? මෙහින් පිට රට යනෝ පිටරට වෛරක්කාරයෙක් හැදෙනවා. කොහහි ග්‍යත් හතුරංගෙන් බේරෙන්න්න බෑ. තමන් හඟෙන ගන්න එකට විරුද්ධව කටයුතු කරනවා. ප්‍රශ්සාාවක් ගණ්ඩ දෙන්නේ. ඒ ගංවල මතකයි අපි ගංවලත් තිබ්බ පිට ගංමලත් මහලා තියෙනවා ඔය ගෙවල්වල ඔය කාපුකංකරනකොට කෙල්ලෙකුට කොල්ලෙක් කෙල්ලෙක් හොයාගෙන ගමට එනකොට දෙන්මක් වාහන නෑන් බස්සක ඇල්ලා මඟ බැහැල්ලා තමයි ගම ඇතුළට පයින් එෙන්නේ. ඉස්සර. එහෙම ආවෝතයම කෙල්ල බලන්ටන කොල්ලා ආපහු බස්කට යන කල් අර ගෙද්දරින්දල කවරවාර පවුල්ල කියෙන කියනවා ඇයි යන්නේ අර යන ඩිින්ගට කවුරුහරි ගේලුමක් කියලරක කොටවනවා. වෙඩ්ඩි පුරම ඉරිසියාව වැැක්කෙරෙන්නේ කොහේද. වලස් මුල්ලේ ඉරිසියාව ගොඩක් වැේ මෙහමයිදි එහෙම ගංවල කියලත් කියන්නත් බෑ ඇයි දන්නවාද පෝ පිරරටොල් අත්තේරුම්. ඉරිසිාව වැැක්කෙරුම්. ඉගන හොදෙක් මනුස්සවයාගේ හිත්ව ලිරිසියාව තියෙනවා. අවඩුවැඩි වසෙන් තියෙනු. ඉරිසිාව නැති ලෝකෙකට යන්න න්නම් දෙව් ලොව ීරිසිාව නෑ. බඹ ලෝව ඉරිසියාව නෑ. එතිනින් පල්හෑ ලෝකව ලිරිසියාව තියෙන. ඉරිසිාව වැක්කෙරෙනු ගයක් හදනවට කැමති නෑ වහනයක් ගන්නවට කැමති නෑ. ලස්සන ටින්නවට කැමති නෑ. ජෝඩුවක් පාරෙහිනාව වී කතා කර කර යන්නට කැමති න. ඉරිසියාව වැැක් කෙරනු හරි ඒ කතාව පසක තැබමුූ. මේ තරහාකාරයවෝ හැදෙන්නේ තමන් සංසාරී වැරදි කාමශෙවිනි කිරීමේ අවුම විපාංක. ඉතිං මොකදද වෙන්නේ පවුල් කැඩෙනවා තරහකාරයු නිසා. තමන්ගේ රැකියාව කර නිස්ථාන ප්‍රධානයා තමන්ට හතුරු ොත් එහෙම ඉතින් ඔබ් එකක් ගාල යනවනේ. තරහාකාරයෝ. ඊඟට තරාකාරියෝ කරන සතුරුකන් නවත්තන්ඩ මිල මුදල් වියදැන් කරලා තමන්ගේ ධනය කොච්චර නැසෙනවද. තිරිසන් ලෝක ඒක විදිහට වැරදි කාමශයවනි විපාංක එනවා. මම දෙක්ක මේ කොටලුවෝ හදන ෆාම්මහ. තුොට ලක්ෂ ගානක් විදර ඉන්නවා සත් වූ. ොේ කොටල බැටල්ලෝ බැටලු ලෝම් ගන්නවා යාලා බැටලූ හම්ගන්නවාඉලන්න බැටලුවෝ මරනවා මස් ගන්නවා ඕකට තමයි පාම්මික තින්. එයාලෙ බැටලුවෝ ලොකුමාත් කරගන්න බැටලුවාට මාස පහක්හයක් වගේ වෙනකුට බැටලු පැටියටතුට බලු පැට්ටුගානට වගේ උස මනතයෙනවා මැසිීන එක තිනව මැසිින එක උඩ බැල අතරදා ොය සත. ටයට පෙරලන්න බැරිවිදියට තියන්නේ තුේ මෙසින් එකින් එහම යන මැසින්නේ එක ඉවර වෙන තැන ඉන්නවා කට්ටිය සේවකෝ කතුරු තියාගෙන එන්නේ අ උඩු බැලි අතර යෙන්නේ ඒ උඩු බැල අතට එන්නේ ඒ බැටලු පෙටවුන්ගේ රහස් ප්‍රදේශ මුත්‍රාප්‍රදේශ කතුරෙන් කපනවා කපලා අයිං කල්ල වලිගේත් කපනවා වලගේ කපලානි පැත්තහරවලා යවනවා ලේපි රෝගන දුවනවා එහෙම වුනාට පස්සේ ඒ බැටලුවෝ මහත්වෙන ගොඩා. ඇයි ඉස්සර තවලන් කරත් අදට ගොනුන්ගේ කෝස තලනවා මොල් ගස්තකෙන් තල්ලා මේ උක්කොමම වැරදිකාමසේවනේ විපාක. අදටත්තුයි දඩාවති යන බල්ලන්ගේ උපත්පාලනය කරන්න කෝසයින් කරනවා. එ කෝම් වැරදි කාමසේවනේ විපාක. අවුම විපාක මනුසුලෝගිටෙන්නේ මනසුල්ලෝ කිටාවට පස්සේ හත්තුරු වැඩි කොයින් අරි අරහටගේෙක් කනවා. තමම්ම කරගත්ත දේව මේ මිනිස්සුන්ට දොස් කියියන් දෙපා. මේ ලෝකෙ නිර්මාණය කරගත්තේ අපිමයි. මේ ගම නිර්මාණය කරගත්තේ අපිමයි. ඇයි මේ අම්ම මේ තාත මේ සෝදරයෝ මේ නෑදෑයෝ මේ ඔක්කොම කර්මාණුරූපෝ තමන්ට ලැබිච්ඡයනේ. පැහැදිලිද මංකේන එක දොස්කියන් දෙපා කාටවත්. බනිින්ෙ පම් ඔොන්න කරමයකට ද මං මේ ෙද පදදුනේ මං උඹලට ජාතකව ඉපදුන්නේ මොකටද අම්මල කියන්නෙවා මුං හඇදුවට වැඩිහොඳයි කෙහිල් ගසැදවා. කියලා අනිත් ඇයට දෝහ රෝපණය තරන්න පා තම තමන්ම කරපුදේවල් තම තමන්ඩෙන්නේ හරි පීළ එට බ මීළඟගේ සිිල්පදම කක්ද ඕ ඔන්න දැන් ප්‍රාණ ගාතය ගැනක් කිේවා අධනාදානා ගනත් කිව්වා කාමේසු මච්චා චාරාව ගැත් කිව්වා දැන්ී ලගන මනසිල් පදද. මොසාවාදා මොසාවාදෝ භික්කවේ ආසේවිතෝ භාවිතෝ බහුලි කතෝ මෙ මුසාවාදා කිරීම එකන බොරු කීම නැවත නැවතකළෝ තයකින් අත්මි දෙෙන් නැත්තං ඒක හේතුවෙන නිරේයන්ට තිරිසන් ලෝකයන්න්න ප්‍රේත ලෝකයන්න්න. ය සබ්බ ලෞසෝ මසාවාදස්ව විපාකෝ මනුස්ස භූතස්ස අභූත අභ්‍යයක්කානු සංවත්තන කෝහෝදේ. මසාවාදේ අවමවිපාකේ මනුසුලෝකෙටෙනවා අවම විපාකේ තමයි අභූතචෝදනා. මෙතන ඉන්න සීයට අනුවක් ලබල ඇති ජීවිත අභූත චෝදනා. අභූත චෝදනා කරන්නේ කියන්නේ නොකියබුදේවල් කිව්වා කියල කියනවා. නොකරපු දේවල් කලා කියලා කියනවා. නොකරපු දේවල් වලට අහු එෙනවා පි. සමහර ගෙවල්වල මනුසය බීග නැවිල්ල ගැනට බහිනකොට වටපිටේ පිරිමිටි ෑඳල බහිනව අර ගෑ අර බවලතාගේ හිත එකක් ඇත්තවත් නෑ. ගෙදර රන්ුවෙනකට වටේ පිටේ බල ඔක්කො ඇඳල මනිහට බහිනවා බවලතා. අර මනුසය කිහිමක් හිතේ ඇත්තවත් නෑ. අබූත චෝදනා. වැඩපලක අභූත චෝදනාවකට ලක්ුණොත්තේම රස්සාවත් හලයනවා. පවුල් පන්සල් වෙලා ඉදදි අභූත චෝදනාවට ලක්කුණො තේම පවුලත් කැඩෙනවා. මේ මහා විනාශේ වෙන්නේ මුසාවාදා කිරීම බොරුකීමේ අවම විපාක නොක්කරපු වැරදිවලට හුවනවා. මේ ජීවිතයම අපි බොරු කියල තියෙනවානම්. නොකරපු වැරදිවලට අහුවෙන්ට සුදුසුගන්දීනවන හපිළඟ. අපි හිතෙන් අඩනොවා වැලපෙනවා මෙච්චර හොඳට ජීවත් වෙලා මංකාටවත් වැරද්දක් කරන්නේෙ නැතුව තිබිලා ඇයි දෙයනේ ම මේ අහකයනේට අහුවෙන්නේ කියලා. අභූත චෝදනා ලබෙන්නේ බොරුකීමේ අවුම විපාකට. මේ හැමදේගින්ම නිතර හිතට ගන්න. මනුසුලෝකයේ අපි කරපු පව්වල උපරිමවිපාක නෑ. අවම විපාගතියෙන්නේ. පින්වලත් එහෙමයි. මනුසුලෝකයේ පින්ංවල උපරිම විපාකත් නෑ අවම විපාකතියෙන්නේ. පින්කරපුගෙනෙක් උපදින්නේ දෙව් ලෝනම් දි්‍ය ලෝකයේ පහළ වෙන මැනි කරත්තරණින් යුතු දිව්‍ය විමාන ඉදිරියේ ඔයා ලගේ තට්ටු දෙක ගෙදරව වුණනත් උපරිම විපාකය ද අවම විපාකයක්ද. අවම විපාකයම්. දිවිය ෝකේ පහල වන දිව අප්සරාවන් ඉදිරිී ඔයා ලගෙන ඕනව උපරිම විාකයක් දවම විපාකයද. අවම විපාකයා. දෙවියලෝකේ හිතේ වේගෙන් යන දිවිය යානා තියෙන ගොට. මේ ලොකු ගානත් දීලා පෙට්‍රල් ඩසල් ගාගෙන මාසන් දෙකෙන් සර්විස් කරකර බොහු අමාරුවෙන් දක්කාගෙන යන මේ වාහන උපරිම විපාක දවම විපාකද. අවම විපාකය. ඒ නිසා මනුසොලෝකගේ පිනේ එන්නෙත් උපරිම විපාක දවම විපාකද. අවම විපාක පවිත් උපරිම විපාක දවම විපාකද අවම විපාක. පිනේ උපරිවිපාක ඉහලට යන්ත යන්න දෙන්නේ. පාපී උපරිම විපාක යටට යන්ද යන්න දෙන්නේ. දෙැම මැද ඉද්දෙන් තමයි මේ දරාගන්න බැරුවෝ ඉන්න පීඩාවෙන් අඩහන්ඩා වැලපි වැලි මැන්ද ඉදී තමයි ඔක්කෝ අර්බුද්ටක තිෙන්න්න අපට. ගැලවද මේකෙන් තමයි දීරෙන න්නේ උඩට යනවා ද පල්ල හැට යනවාද කිය පැහැදිලිද මං කියන එක ඉතින් බුදුරජාණන් වහන්සේ වදාල ඊලන් කාරණාව බලපු ඊරඳ සිල්පත්දමකක්ද සුරාමීරයේ පානය සුරාමීරය කරන කෙනෙ ඒකෙන් අත්මිඳුන් නැත්තම් දිගටම ඒකෙම යෙදීවාසය කරනවාන නිරේ අන්ඩ හේතුවෙනවා තිරිසල් ලෝකය අන්න්න හේතුවෙනවා ප්‍රේතුලෝකයන්න්න හේතුවෙනවා. සුරාපානයේ යෝ සබ්බ ලෞසෝ සුරාමීරය පානස්ස විපාකෝ මනුස්සභූතස්සව සියල්ලංගෙන් අඩ්ඩුම්ම කර්ම විපාකයේ තමයි එන්න බීපු කෙනෙකුට මනුසලෝකය විපදුනොත් අඩ්ඩුම විපාකයනවා උම්මත්තක සංමත්තනක හෝතී උමතු වෙනවා තට පිස්සන් කොටුවට ගිහිල්ල තියෙනවාන ඔබගේ ගමී උමතු වෙන කෙනෙක්ඉන්නවාන මම දැකල තින පවල් පිටි මුළු පවුලි ඔක්කොමට මානසික ලිද. මේ ඔක්කෝම සංසාරයේ සුරාපානයකරුපික් අවම විපාක. අර කෙල්ලි බෙල්ලකපුපු කොල්ලා අවසාන තීරුුණා කොල්ලට මානසික ලිඩි කියලා. දො තව කෙල්ලෙකි ජීවිතය බිල්ලට ගන්න තරම් ඒ මනුෂ්‍යයා රෞද්ද්‍රවුණේ ඔහු සංසාරය කරන ලද කරමයක අවම විපාකයක් ඉදිරේ. අද ගත්තොත් කීයෙන් කීදෙනට බහුතරයකට මානසිකල් එඩ තියෙනවා. ඇයිඒ සංසාරයේ සුරාපානය කරුපේ වගේ විපා කයෙනවා. දැම් මට කියන්න සමහරඉන්නවා සත්තු මරන්නෙත් නෑ. හොරකං කරන්නේෙත් නෑ වැරදි කාමසවෙන කියන්නන්නේ නෑ බොරු කියන්නෙ නෑ. තරම මනස බියවෝත් බිව කියෙනවා නැත් අන්නෑ කියෙන. දරයට කරදරයෙකුන් නෑ හම්බු කොරනේ වගේ පන්සල්ටත් දෙනවා ධනමානත් දෙෙනවා ඔක්කොම කරනවා පොඩි අඩියක් ගැනග විතර. එහෙම මිනිස්සු දැකල නැද්ද කිසි කරදිද නෝනලත් කියනවා අනේ අපේ මහත්තය බෙව්වට මීගාල සද්ධයක් නෑ එයාඩින් කාටවක් කරදරයනෑ නෝනම කියනවා බෝධි සත්යක් වගේ කියනවා. එදුරයා ජාතකත වලින් අහලතිනි අඩියක් ගහන බෝජිසත්යෝ. අපි මනුස්සේකින් කිසි කරදරය නෑකෙල් නොනවව කරනවා හරි ඇතර මේ මනුසය පින් කරන හොඳමනුස්සේ ඔන්න එයා මනුසුල්ලෝක ඇවිල්ල දනවත් මනුසික් වෙනවා. දන් දීපුය වගේ විපාකවල්ට කාතෙකවත් රන්්ඩුසරුවල් නොකරපු නිසා ලස්සන වෙලා උපදිනවා. බහබෝග ඇතුව උපදිනවා ධනී හොරකන් නොකරපු නිසා ධනය හොඳට රැකෙනවා. ඊට පැස්සේ වැරදිකාම සෙවිලේ නොකරපු නිසා සතුරෝනෑ. බොරු නොකියපු නිසා අබුදධ චෝදනත් නෑ ඔොන්දට සතුට එන් ඉන්නවා මෙන්දල් ලවු්ටයනෝ. කොච්චර සැපසම්පත්ති බත් මානසිකරෝගයකින් පෙළෙනවානම් ඒ ජීවිත දුක් සහිතයිද සැප සහිතයිද. ඉතින් මේ පන්සිල් පද පහෙන් අයින් කරන්න එක කියන්නක හරි ඔ අනි පැතරගමු කිසිම පාපයක් කරන්නේ ම මැස්සික් මදුරෙක් මරණක විතරයි කරන්නේ බොන්නන්නෙත් නෑ වැරදි කාම සේවෙනය කරන්න නෑ බොරු කියන්නෙත් නෑ මොකත් පාපයක් කරන්නේ සත්තු මරණක විතරයි. හොඳට දානි දෙනවා ඔන්න එයා සංසා යුපදිනෝ දන්නවත් කෙනෙක් වෙලා. පෝසත් ලස්සනයි හොන්දට ඉගෙන ගන්න පුළුවන්. අඩසි මැර. සියලු සැපසම්පත්තියේද්දි බුද්ධිය නුවන හොඳදට තියෙදදි හොඳදට ඉග ගත්ත කෙනෙක් වෙලා තිෙද්දිී අඩුුවඇසි මැරනු. හරි අපි කමුක ප්‍රාණගාතක් කලත් නෑ එය සත්තු මරන්නේනෑ වැරදිකාම සෙවිණී කරන්නේ නෑ බොරු කියන්නත් නෑ සුරාව ගන්න නෑ හොර ගංකරනු හඹ හොරගංගලදගේ ැවුවත් මනසේ අවංකයි කියන වුමන් ොරගංගලාකය. එජන බොරු කියන්නේෙත් නෑ. මෙ සංසාරය මනුසුලෝකයක ඉප දෙෙද්දී හොඳට ආවිසත් තියෙනවා. සතුරෝධ නෑ අභූතචෝදනත් නෑ මොලෙත් හොදර තින ඉගෙන ගණ්ඩාත් පොළුව හම්බු කරන කරන එක හොරු පනිිනෝ ගෙදේට හොරුගන්නවා. එතකුට මේ කොච්චර ගඟට ඉනිකපන්නවාගේ ච්චර හම්බු කල අවසාන ඉතුරුවනෑ දුක් සහිතද ජීවිතය සැප සහිතයිද දුහි අපි කියීමක සත්තු මරන්නෙත් නෑ හොරකං කරන්නෙත් නෑ බොරු කියන්නේ නෑ බොන්න්නෙත් නෑ හැබ වැරදිකාමසේවන කරනවා ඒක නතර කරගන්න බෑ. හරි සංසාරය මනසොලෝකකටාව හැම්ම සැපසම්පතක්ම න්නෝ තියෙනවා හැබැයි කියන්න යන තැන සතුරු. අදහුණියන් එ පිට එකවදනවා. සතුරු එනම් පන්සිල් පද පහින් අයින් කරන් දෙ එකත් තියෙනවාද. නෑ. ඒ නිසා නුවන තියෙන කෙන මේ බණපද තේරෙන කෙනා සංවර වෙනවා. සිිල්පදයක් හැඩුණොත් ආහපහුත් සමාදන් වෙනවා. ඒනිසා පංහතුනි බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාාවෙන්මයි. මේ පන්සිල්පද පහරකින් කියලා දේශනා කළේ දැම් මට අවසානට කියන්න බලන්ඩ පන්සිල්පද පහින් අමාරුම සිල්පදේ මොකක්දකෙන කියනෝ මුසාවාද වේරමණය කිව දැන අමාරුම සිල්පද කියීනවටත් වැඩිය මෙම තම මට අහන් දෝම නවතියන්නේ පසිල්පද පහි කොයි සිල්පදී රැක්කොද්ද පින වැඩී. ඇහ නෑ. ප්‍රාණගාතයේ රැක්කොත් පින වැඩී කියයනවා. ඉස්සර පඩිවරු අපගේ ශාස්තරන් වහන්සේ ගෙන් අහල්ලතියෙනවා කොයි සිල්පදී රැක්කොද්ද මේ වැඩිපුරම පින් වැඩි කියලා. හොඳම සීල්ලි මොකක්ද කියලා එතකුට එකට දීප උත්තරය තමයි ඔයාලගේ පන්ශිල්පද පහෙන් ඔයාලට පිං වැඩ්ඩිපුරම රැශචන ශිල්පදය තමයි ඔයාලට රකින්න අමාරුම සිිල්පදී රකින එක පැහදලේද පංශිල්පද පහේ සිිල්පද පහම එක වගේ නමුත් හොඳ හොඳටම සිල් රකිනවා කියන්නේ අමාරුම සිල්පදේ රකින එක ි කෙනෙක්ව ප්‍රාණ ගතය කියලා මැස්සෙක් මදරුවේ කකුණුුවක් ලේඩිත්තෙක් මැරෙක වෙන්ඩ ඕන. නමු සමාරයට සත්තු මර නිදෙන්නෙවන්නේ. ඒ එත් හරි මලේසි සමාරයට හොරකම හරි මමාරුයි දැන් ලංකාවේක රජනෙක් ඉද තින මංහිතන වලගම් රජවගේ පපුත්ද ගහද රජ කෙනෙක් වෙලත් හොරකම් කරන. රජතුමා ගියාට පසේ වෙනවා පිටිපස්සයෙන් කට්ටේ එනවාගේ කියන රජුරු හොරකංගරනට ගෙවන්ද. එකක රැස්සීමට ගියොත්තේම රජුරු එන ගමන් මේ කෝප් හරි උත්සක නවල්ල මහවන් සි බලන්නකෝ. ඉතුඩේ රජරුවන අමාරුම දේතම හොරකං කරන එක. ඇයි සමහරට ඔපිස් එකට ගිහිල්ල සමහරලා ටිසූ එකක් හරේ. එමනතන් මේ කොලයක් පෑනක් හරි. අඩිරූලක් කාරරි. ොක්හරදයක් රන් එන මිනිස්ු වන්නවාන. සමාර මිනිසන්ට හොරකං කරන්න හිතෙන්නේ වන්නේ. එදට එයාටක අමාරු සිල්පදයන්නේ. සමහර කෙනකට ඕනම සිල්පදයක් රැක්කැකි වැරදි කාම සේවෙන්නේ නොකරඉට බෑ. හ ඉච්චර කාමීෙන් හිත පෙලෙනෝ. කොයිංහරි හොරින් කොහහි කොයිහරි ලගිෙනවා. එදට එයා ගොඩාක් මහන්සවෙන්නෝ නකත. ඒ සිිල් පදි හදාගන්න. සමහර මිනිස්සු ඉන්නවා ඇත්තරව මිනිස්සු ඉන්නවා එහෙම නරක දෙයක් හිතෙන්නෙවත් නෑ. මේ කාන්තාවන් අතර අදත්ත ඉන්නවා තමන්ගේ ස්වාමිය හැර වෙනමිනිසු ගැන හිතන්නේ. තමන්ගේ බිරිදහැර වෙනය ගැන හිතන්නේ ඕන දර කෙල්ල ඉන්නවා කසාද බදින කල් හොන්දරි චරිතරැකගෙනනඉන්නවා. ඕන දරම් කොල්ලු ඉන්නවා කසාද බදින කල් අහිංසකයි ජීවිත රැකගෙනන්නවා. උන්ඩම් වල්කන් හිතෙන්න්නේෙත්න්නේ. එතිකට කෙනෙකුට වැරදි කාමශයවෙනින් වැලකීම අමාරුුණාට තව කෙනෙකුට එකමාරු නෑ තව කෙනකුට අමාරුම සිල්පදී තමයි බහඋතරේකට මකක්ද මුසාවාද පච්ච එනව දිවල් ලඟට ඒක පුල්ට ඇන් කරගෙන හින්නේකම් එනවප්ලො වෙනවා. එතකොට මේ නිකම්මද මේ බොරු ගිය වෙනවා ඉච්චරම හුරු වෙලා. හැබැයි ඒ වනාට මේ මනුස්ව ලෝකම ඉන්නවා උපන්දාඳල බොරු කියපු නැතිය ඉන්නවා. සමහර කෙනකුට කමාරුවනෑ. ඒඇත ඒයට ඇත්තර බොරු කියියන් අවස්ථාවක් නෑ. සමහර මිනිසන්න බොරු කියන්න අවස්ථාවන්නන්නේ ගැන එයාලට බොරුව කියන්න අවස්ථාව ගෙදෙන්න. සමාරයිටී නඕනම පංගමක් කරන්න පුළුවන්. ඕනම සීලයක් රකින්න පුළුවන් හවසට අඩියක් ගන්න එක නතර කරගන්න බෑ. ජනයාට අමෝරුම එක තමයි සුරාපානය. සමහරයිවා සුරාපානය කරන්න හිදෙන්නවන්නෑ. එහිනම් පින් ඔතුන පන්සිල් පද පහෙන්. පන්සෙල් පද පහම එක වගේ. හැබැ එකක් කෙනාට රකින්න අමාරු සිල් පද තියනෙන. අමන්ට අමාරුම සිල්පදී රකිෙන එක තමයි. හොඳම සීලය කියලා බුදුරජාන් වන්සගේ විදුරජාතක දේශ නවිතයෙනවා. හොඳම සීලේ තමයි අමාරුම සිල්පදි රකිෙන එක. ඒසිල් රැක්කොත් තමන් යි තියන්නේ. තින් පින්වතුන ඔලදාන්නවාද පන්සිල්පද පා රැක්කොත් කොයි තරම් පිනක් එනවාද කියලා. චෛත්‍ය සියයක් හැදුවට වැද පින වැද පන්සසිල් ප පහෙකොත්. චෛත්‍ය සීයක් හැදුවට වැඩිය පින වැඩි පන්සිල් පද පාරයක්කෝ. දහස නමක් සංගයාට අවුරුදු සීයක් දානය දෙනවට වැඩ ආනිසංස වැඩී පන්සිල් පද පාරක්කෝ. මේ කැලේ පුරාම කුටිසෙනසුන් හදල ආරාමයක් භහවනායෝගී භික්‍ෂූන්ට වැඩයින්ට ආරාමයක් හදනවා මේ මුළු කලේ පුරාම. ඒවාගේ ආරම සියයක් හැදුවට වැඩ පින වැඩි පන්සිල් පද පරකෙනක. යි පංන මේ වගේ ආරාම ශ්‍රමධානවලින් හරි අපිට හදන්න පුළුවන් පන්සිල් පද පහම ලීසියෙන් රකින්ඩ බෑ. අපි කොයි තරන් අප චෛත්‍ය හදනනිවරට සම්බන්ධවෙලති නවාද ඉවට චෛත්‍යයත් හැදිල්ලතිවරැයිට පසසිල් පද පහැදිලනය නිත. මේ නිසා පන්සිල් රකින කෙප්පින වැඩි. මෙහෙ මයි පංවතුනි හැමදාම එක තැන න්න ඔන්නෑ. තැන්ම මුලින් බන පටන්ගත්තේ? ධර්ම යහනෙ එක කොච්චර සේෂ්ටයිද කියල. එ නිසා බනාහනයකත් ඔබගේ ජීවිතය විශේෂ දෙයක්. ඊටවස මිනිස්සුප පින් කරන්නග නොමේ විදිර ලස්සට මල් සරසනවා පින්කංකරනවා කංචුක සරසනවා සමාරයම බාටවල සවික්වෙන් සල්ලනවා. දෙැම්පින් හදුන හැමදා මෝකකර කරන්නත් ඕන්න. අප විශේෂය මතක් කරන්න ඕන ඔ යර. පිළිම වහංසේලාගේ අර. රත්තරම් පාට මුතු පබුලු අල්ලන සිිස්ටම් එකක් දැන් යනවා ඒක හොඳ නෑ. ඔයාල් ඒ කරන්නෙපා. ඒ බුදුරජාණන් වහන්සේ නවක්ගේ ප්‍රතිමාාව ඒගේ සෙල්ලම් බඩුවක් ඉදිරි විශේසෙමෙන් ගෑන් ලමයිව හරසන්න ඒක සුදුසුනෑ. කැන චෛත්‍යයක් බෝධයක් වදිනවාගේ තමයි ප්‍රතිමාවත් යන වදින්න. ඒක අරසාරී වගේ එහම දාල ඒ සුදුසන යි ස්්‍රීීන්සි ලෝකෙන් අත්මේ දෙන්නද. අපිට ඒ පවක් කියලා කියලා කරුණ සහිතෝ කියන්න මට තේරෙන්නෑ නමුත් හිදෙනවා සුදුසුනෑ කියෙරු. මන් දැක්කා සමහර පාන්සල්වල වෙේර විහාරවල බෝඩ් ගහලා තියෙනවා මේ විදට පබලු අල්ලපු බුදු පිළිම කිස්සේත් ගෙන් දෙපා කියලා ඉැන ඒ හාමුදුරු එච්චර කණගාටට පත් වෙලා. තින් තවත් කෙනෙකුගේ ජීවිත තවත් අයි සෝකයට පත්ව වෙන සද්ධාව විතෙන් දුරකරන දෙව ලි කරන්න හොදන. ඒ ඒ නිසා අපි බුද්දුගුණ කියලා සෑවල් වන්දිමු. බුද්දුගුණ කියල බෝධීන් වහන්සල වන්දිමු. බුද්ගුණ කියලා පිින්කන් කරමු මේ ස්වීීන්සු ලෝකින් පොඩ්ඩක් ෑස්වෙන්ඩ. බාටවල සවිීින් සල් අල්ල පූජා කරන. ඒවට වැඩිය දවල් අපි ඇතුි දනව දැහදා ගණ්ඩාපිට. පැහැදිලිද වං කියේන එක. ඒ නිසා පින්ංවතුනේ හැබැයි මේට හිතට හයි එන්නේ දර්මේ අහද්ද. හිතට හයිියයෙන්නේ. අපි නිවැරදිවෙන්නේ ධර්මයයහද්දී. දැගක මංකේ ගෙවල්ුල දුක්කරදර විදිද්දී. මේවා උපරිම විපාක නවේ අවුම විපාක අපි මේ ඉවසල ඉන්ඩෝන මේ වෙලාවෙත් අපි පින්දහන් කුසල් දහන් කරගනකින් ගොඩගී නැත්තං සතරපායි වැටනුත් උපරිම විාක බලාගෙනරන්නවා අප එනකල් කියලා. මේ බනපදටික තේරුුණාන ඉවසාගෙන පින්ඳහන් කරට හිදතට හයියනවා. ඇත්තර මේ දර්මය හද හිතට දැන්වන්න කියන බලන් හිතට සැහැල්ලුවක් එ නැද්ද. සැනසිල්ලක් එෙන් නැද්ද. දවසෙම ඇවුලන ගෙන්දර නෙවෙෙන් නැද්ද. ඒ නිසා පිින්වතුනේ දරමය හන්ඩ. මේ තියෙන පෝය වැඩසටහන් වලට දහන් වැඩසටන් වලට සහභාගිවෙන්න. ඊළන්ට කාගෙත් මේ කොල්ලු කුරුට්ටන්ගේ අත්වල ෆෝන් තියෙනවා. ඔය ෆෝන් එකින් දවසම පිච්චි පිච්චි දෙවිදවී ඉන්න එකේ. දවසෙම ඇවිලෙන ගින්දරක් එක මොහොතක වත්‍රබාදධයකින් නෙවනෝ වගේ පැයබාගක බණකින්නවා ගන්න. අර තරුණු ළමාගේ වැඩසටන් වොලට සහභාගෙන්ද. ධර්මයවිනි ඉගෙන ගන්ඩ. අඩු පාඩු හැදෙනකල් මේ ධර්මය පුරුදු කරන්න. ඔයල්ලට මේ කරන පින් දහං කුසල්දහන් වල බලය ඔයල මෙතෙක් කරපු අකුසල්ලියට අවලා ඔයලගේ ජීවිතයට යහපතම සලස්සනවා. තාන්න්නොක අද නහාාපයක වඋනත් ඔයාලගේ ජීවිත අවසාන මොහොත යාලට මතක් වුණො. ඒක පරලුවට සැනසිල්ලදද සැන්සිල්ලක්න වෙේද. සැනසිල්ලක්මයි. එනිසා එක්ක ඉතින් සේත්‍රාර්ථනා කරනවා. ඔයාලගේ අවසාම් මොහොතටත් ඔයාල මේ කරන කුසල් පින්දහම් සිතට නැගේවා කලවා. ධර්මමයේ ශ්‍රවණයකරපු පිම්බල්ලින් ඔයාලට සසරදුකින් නිදහස් වන්න ලැබේවා කලා සේත්‍රාර්ථනාවා.